එක් ලිපියකින් විමසා තිබුණා මෙවැනි ප්‍රශ්නයක්. ස්වාමින් වහන්සේ එක්තරා අවස්ථාවකදී අපිට පැහැදිලි කරා භික්ෂුන් වහන්සේ නමක් ජීවිතය අත්හැරීමට යන අවස්ථාවක දෙවියන්ගේ දිව්‍යෝෂාව ලැබී ජීවිතය ලැබුවාක. එතකොට මේ ප්‍රශ්නෙන් යොමු කරන්නේ ගරු ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට දෙවියන් දිව්‍යෝෂාව ලබා දුන්නා නම් බෝධිසත්වයන් දුෂ්කර ක්‍රියා කරන අවධියේදී දෙවිවරු දිව්‍යෝෂාව ලබා නොදුන්නේ ඇයි කියලා. බෝධිසත්ව අවධියේදී උන්වහන්සේ පැහැදිලිව කියනවානේ මම සමහර දාට එක බත් ඇටයයි එක කඩල ඇටයයි එක මුං ඇටයයි වැළඳුවේ කියලා. එහෙනම් එහෙම හය අවුරුද්දක් ශරීරයට දුෂ්කර ක්‍රියා දෙද්දී ඒ නෝනා මිනිස්සෙක් මිය පරලොව යන්නේ නැතුව ඉතුරු වෙන්න විදිහක් නැහැ නේද? නමුත් උන්වහන්සේ ඒසා ශරීරයට දුක් දෙමිනු ජීවත් වෙද්දී අපි දන්නේ නැහැ දෙවියන් උන්වහන්සේට දිව්‍යෝජාව දුන්නද නැද්ද කියන කාරණේ. තේරුණාද? එහෙම නැහැයි කියලා අපිට කියන්න පුළුවන් කමකු නැහැ. ඒක ගැන කියන්න නම් අත් වශයෙන්ම මම දන්නේ නැහැ කොතනකවත් බුදුරජාණන් වහන්සේ මේ සඳහනක් කළා නැහැ. නමුත් එක පැත්තකින් නොනා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකොට මේ කිසිම දිව්‍යතලයක බ්‍රහ්මසලයක නොනා මේ මාර්ගඵලලාභී දෙවියන් දිව්‍යාංගනාවන් නැහැ. සමහර පින්තුල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට දිව්‍යතලවල මාර්ගඵලලාභී දෙවියන් බ්‍රහ්මයි හිටියා කියලා. මම දනතරුවෙන් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙද්දී කිසිම දිව්‍යතලයක කිසිම බ්‍රහ්මතලයක මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් බ්‍රහ්මයක ඉන්න විදිහක් නැහැ නෝනා. ඒතකොට මේ මාර්ගඵලලාභී දෙවියෙක් ඉන්නවා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක් ලෝකේ ඉන්නවා. එහෙම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක දෙවියෙක් බ්‍රහ්මයක ලෝකේ ඉන්නවනම් එයා කවදාකවත් බෝධිසත්වෙන්ට හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න දෙන්නේ නැහැ. මොකද එයා ඇවිල්ලා කියනවා මේකයි මාර්ගය කියලා. මොකද එයා මාර්ගය දැක්ක කෙනෙක්. එයා මාර්ගය දැක්ක කෙනෙක් එයා කියනවා ඔබ ඔච්චර දුක් විඳින්න අවශ්‍ය නැහැ. දුකට හේතුව තෘෂ්ණාවයි තෘෂ්ණාව නැති කරන්න නම් මෙන්න ආරෂ්ඨාංගික මාර්ගය මේකේ ගමන් කරන්න ඒ දෙවිය බ්‍රහ්ම ඇවිල්ලා කියනවා. ඒ නිසා නෝනා බෝධිසත්වෙක් ලෝකෙට පහළ වෙන වෙලාවේ බුද්ධත්වයේ අරමුණු කරගෙන කිසිම දිව්‍යතලයක බ්‍රහ්මතලයක මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් ඉන්න පුළුවන් කමක් නැහැ. එහෙම දෙවියෙක් දිව්‍යාංගනාවක් හිටියා නම් ලෝතර බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී දේශනා කරන්නේ නැහැ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ උතුම් සෝවාන් ඵලයට පත්වෙච්ච වෙලාවේ මේ සියලුම බ්‍රහ්මතල සියලුම දිව්‍යතලවල දෙවියන් ධර්මයේ ඇස ලෝකේ පහළ වුණා කියලා සාදුකාර දෙනවා. එහෙනම් දැන් ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ සෑම දිව්‍යතලයක්ම සෑම බ්‍රහ්මතලයක්ම වෙන්ව අරගෙන දේශනා කරනවා මේ සෑම දිව්‍යතලයකම බ්‍රහ්මතලයකම ධර්මයේ ඇස පහළ වුණා කියලා දෙවියෝ සාදුකාර දුන්නා කියලා. එහෙනම් ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා නම් ඒ කියන්නේ ධර්මයේ ඇස ලෝකේ කොතනකවත් තියෙන්න බෑ. ඒ කියන්නේ සෝවාන් ඵලයට කොහෙවත් පත්වෙච්ච කෙනෙක් ලෝකේ ඉන්න බෑ. ලෝකේ හිටියා නම් බුදුරජාණන් වහන්සේ කවදාක්වත් ඒ විදිහට කියන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට නෝනා ලෝකේ කොතනකවත් කිසිම බ්‍රහ්මතලයක දිව්‍යතලයක මාර්ගඵලලාභී දෙවියන් බ්‍රහ්මයින් ඉන්නවායි කියන කාරණය අපිට දකින්න බෑ. එහෙම දකිනවා නම් ඒ දෙවියා බ්‍රහ්මයා ඇවිල්ලා බෝධිසත්වයින්ට මාර්ගය කියලා දෙනවා. ඔබ මෙච්චර දුක් විඳින්න අවශ්‍ය නැහැ මේකයි මාර්ගය කියලා. දැන් අපි පුංචි කාලේ අපේ අම්මා කිව්වේ දැන් අවුරුදු 2500ක් ගෙවිලා ඉවරයි මේ ශාසනේ. තව අවුරුදු 2500කින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා. එහෙම අපේ අම්මා මට පුංචි කාලේ කිව්වේ. මොකද අම්මලා ඊට වඩා දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා අපිත් හිතුවා තව අවුරුදු 2500කින් 5000යි කාලේ. එතකොට 5000දී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා. නමුත් ඔන අද වර්තමානයේ අපි මේ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරලා බලද්දී අපිට පේනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න නම් තව අවම වශයෙන් අවුරුදු 125ක්වත් යන්න ඕනේ කියලා. අවුරුදු 120 මම මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිස්යාට අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ කියලා. එමනම් දැන් මෙහෙම මිනිස්යාගේ ආයුෂ හීන වෙලා පරමායුෂ අවුරුදු 10යි කියන තැනට එනවා කියනවා දුස්සීල භාවයේ විසින්. පරමායුෂ අවුරුදු 10යි කියන තැනට ආවට පස්සේ සිල්වත් භාවයේ විසින් ආයිමත් මිනිස්යාගේ ආයුෂ අවුරුදු 80000යි කියන තැනට යනවා කියනවා. ඒ අවුරුදු 80000යි කියන තැන තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එහෙනම් බලන්න දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා අවුරුදු 2600ක් ගියා නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. අද වෙනකොට ඒක 70කට වගේ අඩු වෙලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50ක් ආයුෂ වෙනස් වීමක්
සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු 50ක ආයුෂ වෙනස් වීමක් සිද්ධ වෙන්න අවුරුදු 2600ක් ගිහිලා තියෙනවා නම් අවුරුදු 80000ක් ආයුෂ තියෙන මිනිස්සු බිහි වෙන්න නොනා අවම වශයෙන් අවුරුදු 125ක්වත් එහාට යනවා. අපි එතනින් දකින්න ඕනේ මොකද්ද? ඒසා දීර්ඝ අබුද්ධෝත්පාද කාලයකට පස්සේ බුදු කෙනෙක් පහළ වෙනවා. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙනකොට මේ දීර්ඝ අබුද්ධෝත්පාද කාලය තුල වෙන්නා වූ අප්‍රමාණ දුක් ගැහැට දැකලා අර දිව්‍යතලවල ඉන්න මාර්ගඵලලාභී දෙවරු ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගන්නව නෝනා. දැන් අපි හිතමු දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේනේ අපේ බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලා පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ. එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කොච්චර කාලයකට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ? ඒක අපි නිකන් ගලපලා බලමුකෝ. අපි ඒක හිතන්නේ නැහැ. අපි හිතන්නේ අපේ බුදුරජාණන් වහන්සේට අවුරුදු 5000කට 10000කට ඉස්සෙල්ලා තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කියලා. එහෙම නෙමේ, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පරමාවශ අවුරුදු 20000යි. එහෙනම් ඔබතුමිය නුවණින් මෙනෙහි කළ බලන අවුරුදු 20000ක ආයුෂ තියෙන තැන ඉඳන් අවුරුදු 120ක ආයුෂයෙන් කොච්චර පරතරයක් තියෙනවද? අවුරුදු 20000ේ ආයුෂ අවුරුදු 120ට බැස්සේ තනයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ. එහෙනම් ඕන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ ශාසනය අතුරුදහන් වෙලා අවම වශයෙන් අවුරුදු 110කට වැඩි නෝන. එගෙන අවුරුදු 110ක දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පහු කරලයි අපේ බෝධිසත්වය පහළ වෙන්නේ මෙතන. ඒ දීර්ඝ අවුරුදු 110ක අබුද්ධෝත්පාද කාලය තුල අවිද්‍යාවෙන් වැහිලා තියෙන මේ ලෝකයේ තුල වෙන්නා වූ දුස්සීල භාවයන් නුවණින් මෙනෙහි කරලා ඉන්න මාර්ගඵලලාභී දෙවිවරු නිවන් අවබෝධ කරගන්නවා. තේනවාද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙද්දී මම දකින දේ කෙනෙක් ඒක නැහැයි කියනවනම් මම ඒකට තර්ක කරන්න එන්නේ නැහැ. මම දකින ධර්මයේ තුල ධම්මචක්ක පවත්වන සූත්‍රයට අදාළව ඒ සූත්‍රයේ විස්තර කරන ආකාරයට ධර්මයේ ඇස පහළ වුණා කියලා මුළු දිව්‍යතල බ්‍රහ්මතලවලම සාදුකාර දෙන්නේ, ඒ කියන්නේ ලෝකේ ධර්මාංශ තිබිලා නැහැ. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් නැහැ, සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් ලෝකේ ඉඳලා නැහැ ඒ වෙලාවේ. ඒ නිසා එහෙම බලද්දී නෝනා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෝ හැටියට දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ දෙවියන් මේ මොකද කරන්න කියලාවත් දන්නේ නැතුව ඇති සමහර විට. මොකද ඊට අදාළ දැනුමක් තියෙන දෙවිවරු දිව්‍යතල තලවල නැහැ. ඒගොල්ලෝ නිවන් අවබෝධ කරගෙන ඉවරයි. එහෙම නැතුව දෙවියන් ඕජාව දුන්නාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. එහෙම නුදුන්නා නම් මෙච්චර ශරීරයට දුක් දීලා උන්වහන්සේ අවුරුදු 6ක් ජීවත් වෙනව නේද? ඉතින් ඒ නිසා ඒ කාරණේ ස්ථීරව කියන්න මම නම් දන්නේ නැහැ නෝනා. නමුත් අර ස්වාමීන් වහන්සේකට අදාළව වෙච්ච සත්‍ය සිද්ධියක් තමයි මම ඒ වෙලාවේ මතක් කරලා දුන්නේ. ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නේ සිරස FM පන්සිල් මළුවේ. කරු ස්වාමින් වහන්ස, සත්ව වෙළඳාම නොකළ යුතු වෙළඳාම් ගණයට වැටෙනවා නම් මස් මහන්ස අනුභවයත් ඒ අනුව ප්‍රතික්ෂේප වෙනවා නේද? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ කොතනකවත් නෝනා මස් මාළු කෑම හෝ නොකෑම සීලයක් කියලා අපිට දේශනා කරලා නැහැ. තේරුණාද? මේක මේ සමාජය තුල තියෙන බරපතල විවාදයට ලක් වෙලා තියෙන කාරණයක්. දැන් මම මේ කරන්න යන ප්‍රකාශයත් බරපතල විවේචනෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නෝනා අපි දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයයි. බුදුරජාණන් වහන්සේ කොතනකවත් මස් මාළු කෑම හෝ නොකෑම සීලයක් කියලා අපිට කියලා නැහැ. තේරුණාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්ව ඝාතනය, සත්ව හිංසාව සිල්පදයක් බිඳීමක්. ඒ වගේම මස් මාංශ වෙළඳාම සිල්පදයක් බිඳීමක් කියලා. ඉන් තොර කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ මස් මාළු කෑම සිල්පදයක් බිඳීමක් කියලා. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ නෝනා හුදු පින ගැන කියන්න නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පින ගැන කියන්න ක්‍රිස්තුස් වහන්සේ ඉන්නවා, අල්ලාතුමා ඉන්නවා, ඒගොල්ලෝ පින ගැන කියනවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නෝනා මේ හුදු පින කියන කාරණේ ඉක්මෝලා. මේ පින කියන්නේ සංස්කාරයක්. මේ සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නූන කියන තැනයි අපිට සකස් කරලා දෙන්න. විදර්ශනා නූන තැන සකස් කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ නෝනා, ඔබ කැමතිනම් මස් මාළු කන්න, කැමතිනම් මස් මාළු නොකන්න. තේරෙනවද? මස් මාළු කෑම හෝ නොකෑම සිල්පදයක් රැකීමක් හෝ බිඳීමක් වෙන්නේ නැහැ. ඔබ කැමතිනම් ස්වාමින් වහන්සේලාට මස් මාළු පූජා කරන්න, ඔබ අකමැතිනම් ස්වාමින් වහන්සේලාට මස් මාළු පූජා කරන්න එපා. නමුත් කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුට මට මස් මාළු අවශ්‍යයි කියලා කටින් ඉල්ලන්න පුළුවන් කම නැහැ. එහෙම කරනවා නම් ඒක උන්වහන්සේගේ තියෙන දුර්වලතාවය. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතෙන්දී දේශනා කරන්නේ කැමතිනම් කන්න, අකමැතිනම් නොකයින්. දැන් මටත් ගිහි ජීවිතයක් තිබ්බා. මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා අවුරුදු 5ක් පුරාවට මම මස් මාළු කෑවේ නෑ නෝනා. මට කුකුල් මස් කෑල්ලක් කනකොට එකපාරට කුකුලෙක් පේනවා. මට මාළු කෑල්ලක් කනකොට එකපාරට මාළුවෙක් මැවිලා
පේනවා. ඒ නිසා මං ගිහි ජීවිතයේ තුලදී අවසාන පැවිදි වෙන්න ඉස්සෙල්ලා තිබ්බ අවුරුදු පහේ මං මස්මාළු කෑවේ නැහැ. නමුත් පැවිදි වුණාට පස්සේ මේ ධර්ම මාර්ගයේ තුල යනකදී කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරද්දී මම දැනගත්තා මම හිතියේ දෘෂ්ටියක් තුලයි කියලා. දැන් මෙහෙතනදීම නෝනා ඔබ හිතන්නේ මම මෙතන දානේ වළඳනවා. දැන් දානේ වළඳනකොට මගේ පාත්‍රයේ මාළු කෑල්ලක් තියෙනවා. මාළු කූරියක් ඉන්නවා. තේරෙනවද? එතකොට ඔබ නිර්මාංශ කෙනෙක්. ඔබ කියනවා හාමුදුරනේ ඔබ වහන්සේ කරන්නේ මේ වරදක්නේ. ඔබ වහන්සේ මේ මාළුවේ වළඳනවා. දැන් ඔබ මගේ පාත්‍රයේ තියෙන මාළු කූරිය දැකලායි මට මේ චෝදනාව කළේ. මං කියනවා නෑ නෝනා මෙතන මැරිච්ච සතෙක් නැහැ. මේ මාළුවා මේ වෙලාවේ දෙවියෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවේ මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ මාළුවා මේ වෙලාවේ නැවත මාළු කුසක උප්පත්තිය ලැබලා තියෙන්න පුළුවන්. එහෙනම් අපි මේ ගැටෙන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සතෙක් වෙන්නේ. තේරුණාද? දැන් මේ මාළුවා කොහේ හරි ඉපදිලා ඉන්න. එහෙනම් අපි මේ රණ්ඩු වෙන්නේ මේ ගැටෙන්නේ මේ අකුසල් කරගන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සතෙක් වෙනුවෙන්. එතකොට නෝන අහනවා නෑ හාමුදුරනේ මෙතන දැලකට පැටිලා මරපු මාළුවෙක් ඉන්නවනේ කියලා. ඔව් මෙතන මාළුවෙක් ඉන්නවා දැලකට පැටිලා මරපු. ඒ මාළුවා දැලට අහු වුණේ එයාගේ සංස්කාර නිසා. එයා මැරෙන්න තිබ්බ නිසායි එයා දැලට අහු වුණේ. එයා දැලට අහු වුණේ නැත්නම් ලොකු මාළුවෙක් එයාව ගිලලා මරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන සර්පෙක් හරි මුගෙක් හරි අනතුරක් වෙලා එයාට මැරිලා යන්න පුළුවන්. දැන් සමහර දරුවෝ ඉන්නවා නෝනා මව් කුසේදීම එයා මැරෙනවා. තේරුණාද? සමහර දරුවෝ ඉන්නවා ඉපදෙන්න යන වෙලාවේ මැරෙනවා. සමහර දරුවෝ ඉන්නවා ඉපදිලා අවුරුද්දෙන් 2න් 5න් 10න් 15න් 20න් මැරෙනවා. සමහර අය ඉන්නවා අවුරුදු 90ක් 95ක් 100ක් ජීවත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒගොල්ලන්ගේ සංස්කාර. මව් කුසේදීම මැරෙන්න ඉන්න දරුවා ඊට අදාළ අකුසල් සංස්කාරයන් නිසා මව් කුසේදීම මැරෙනවා. අවුරුද්දක් ගිහිල්ලා මැරෙන දරුවා එයාගේ අකුසල් විපාකේ නිසා අවුරුද්දක් ගිහිල්ලා මැරෙනවා. ඒ වගේ නෝනා මාළුවා ඒ වෙලාවේ දැලට පැටුණුනේ ඇයි? එයාගේ අකුසල් සංස්කාරය නිසා එයා මැරෙන්න තිබ්බා. මුහුදේ නැද්ද අවුරුදු 25ක් ජීවත් වෙන මාළු? මුහුදේ නැද්ද අවුරුදු 50ක් 100ක් ජීවත් වෙන මාළු? මං වගේ 10 ගුණයක් 15 ගුණයක් විශාල මාළු නැද්ද? ඇයි ඒ? ඒගොල්ලන්ගේ දීර්ඝායුෂ. ඒගොල්ලන්ගේ දීර්ඝායුෂ. ඒ ආයුෂයන් හීන සතා අකුසල් විපාකයේ පිණිස සකස් වෙන සතා දැලට අහු වෙලා මැරිලා යනවා නෝන. ඒක හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මය අපිට මේ ලෝකේ වළක්වන්න බැහැ. ස්වාමීන් වහන්ස මාළුවා අල්ලන කෙනාට සිදුවන්නේ පාපයක් නේද? මාළුවා අල්ලන කෙනාට අනිවාර්යෙන් ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. ඒ නිසා නෝනා මෙතනදී බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ හුදු පින කියන තැන නවතින්න නෙමෙයි. දැන් කෙනෙක් හිතනවා නම් මස් මාළු නොකෑම තුල මං සතෙක් මරන්න තියෙන අයිතිය නැති කරලා දානවා කියලා ඒ සතාට අබේ දෙනවා කියලා. එතන යාට පින සිටුවිල්ලක් සකස් වෙනවා. තේරෙනවද? එතන පිනක් සකස් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් හිතනවා මං මස් මාළු කන්නේ. ඇයි මං මස් මාළු නොකන්නේ? මම කෑවොත් මිනිස්සු මස් මාළු මරනවා. නැත්තම් සත්තු මරනවා. ඒ නිසා මම කන්නේ කියන තැන පින සිතක් යාට තියෙනවා. නමුත් ඒ පින් සිතට වඩා එයා තුල බලවත් වූ මෝහයක් වැඩෙනවා. අපිට මේ ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් අපි මතු කර ගන්න ඕනේ පින කියන කාරණේ නෙමෙයි. පින කියන කාරණේ අත්‍යවශ්‍යයි. නමුත් මේ පිනත් සංස්කාරයක්. සංස්කාරයන්ගෙත් අනිත්‍යභාවය දැකලා විදර්ශනා නුවණයි අපි ඇති කර ගන්න ඕන. සිරිසන් සතෙක් තිරිසන් සතෙක් වෙලා ඉපදෙන්නේ නෝනා එයාගේ අකුසල් සංස්කාරයක් නිසා. කුකුල්ලු මරණ කෙනා දවසට කුකුල්ලු 500ක් 1000ක් මරනවා. සාමාන්‍ය කඩේක කුකුල්ලු මරණ කෙනා කුකුල්ලු 100ක් 200ක් මරනවා. ඈ හරක් මරණ කෙනා දවසට හරක් 5 දෙනා 10 දෙනා මරනවා. ඌර මරණ කෙනා 2-3 දෙනෙක් මරනවා. සත්තු මරණ මිනිස්සු මැරිලා නැවත දෙවියෙක් වෙයිද? නැහැ. නැවත මිනිස්සෙක් වෙයිද? නැහැ. ඒ කුකුල්ලු මරණ කෙනා මැරිලා කුකුලෙක් වෙලාමයි ඉපදෙන්නේ. ඌර මරණ කෙනා මැරිලා ඌරෙක් වෙලාමයි ඉපදෙන්නේ. හරක් මැරෙන කෙනා මැරිලා හරකෙක් වෙලාමයි ඉපදෙන්නේ. දැන් ඔබ හිතන්නේ නිරේතුරුවම මාළු මරලා ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියලා? එයා මැරෙන වෙලාවට නෝනා එයාට බලන බලලා තේපේනේ මාළු. තේරුණා? දැන් හරක් මරන කෙනෙක් හිතන්න, ඒ හරක් මරන කෙනා මැරෙන වෙලාවේ එයාට දකින දකින අතේ පේන්නේ අර මල ලතෝනි දෙන බෙල්ල කපාගෙන පණ දඟලන හරක් තමයි එයාට පේන්නේ. ඌරු මරන මිනිස්සයාට මැරෙන වෙලාවේ පේන්නේ අර පිහිපාරවල් කාගෙන දඟලගෙන කෑ ගහන ලතෝනි දෙන ඌරු තමයි එයාට පේන්නේ. ඇයි එහෙම පේන්නේ? එයාත් නැවත ඌරු කුසක හරක් කුසක විතරේක ප්‍රතිසන්දිය ලබන. එතකොට දැන් විතරේක ප්‍රතිසන්දිය ලැබලා කුකුලෙක් වුණාට පස්සේ එයාව මරණයෙන් බේරන්න අපිට පුළුවන්ද? ඈ එහෙනම් මේ කුකුලෙක් කියන්නේ හරකෙක් කියන්නේ ඌරෙක් කියන්නේ එළුවෙක් කියන්නේ කවුද?
පෙර සත්ව ඝාතකෙක්මයි. එතකොට මේ පෙර සත්ව ඝාතකයා සත්ව ඝාතනය නිසා එතෙන්ට වැටුණාට පස්සේ අපි ආව බේරගන්න යන්න පුළුවන්ද? ඒක අපිට කරන්න බෑ. දැන් කුකුල් කඩේ කුකුලෙක් ඉන්නවා, දැන් මරන්න යන්නේ. ඔබතුමිය පව් කියලා කුකුලාව සල්ලි දීලා ගෙදර අරන් ගෙදරට ගේනවා. ගෙදරට ගිහලා කූඩුවක දාලා ඇති කරනවා. දවස් 45 ලඟ වෙනකොටම කුකුලා මැරෙනවා. මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ආයිමත් ගිහලා බිත්තරේකම ප්‍රතිසන්දිය ලබනවා. ඔබ බේරගත්තද? නැහැ. හුදු පිනක් තියෙනවා. නමුත් ඒ පින ඉක්මවා ගිය විදර්ශනා නුවණයි අපි මෙතනින් සකස් කරගන්න ඕනේ. මේ සංස්කාරයන්ගේ ස්වභාවයයි දකින්න ඕනේ. තේරෙන? මොකද අපි කවදා හරි දවසක නෝනා මේ ඇස මගේ නෙමේ, හේතුන් නිසා සකස් වුණා වූ ඇසක් කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. මේ රූපය මට අයිති නෑ, මේක පටිච්ච සමුප්පන්නව හේතුන් නිසා ආහාරයෙන් යැපෙන්නා වූ දෙයක් කියන කාරණය අපි කවදා හරි අවබෝධ කරගන්න. එහෙනම් මේ ඇස මගේ නෙමේ කියලා අවබෝධ කරගන්න යන ගමනක් නම් අපිට යන්න තියෙන්නේ. මේ රූපය මගේ නෙමෙයි කියලා අවබෝධ කරගන්න යන්න නම් ගමනක් නම් අපිට යන්න තියෙන්නේ. කුකුල් මස් කෑල්ල තුල කුකුලෙක් දැකලා අපිට මේ ගමන යන්න පුළුවන්ද? මාළු කෑල්ල තුල මාළුවෙක් දැකලා මේ ගමන යන්න පුළුවන්ද? එහෙනම් එතන තියෙන ආත්මීය දෘෂ්ටියක්. ආත්මීය දෘෂ්ටියක්. මේ ලෝකේ කොහේ හරි රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම්, නැත්නම් අතීතයේ හිටියා නම්, ඒ රහතන් වහන්සේගේ පාත්‍රයේ මාළු කෑල්ලක් තිබ්බත් එයා ඒක මාළුවෙක් හැටියට නෙමෙයි දකින්නේ. එයා ඒක මාළු කෑල්ලක් හැටියට දකිනවා නම්, කුකුල් මස් කෑල්ලක් හැටියට දකිනවා නම්, ඒ කියන්නේ එයා තම රහත් භාවයට පත් වෙලා නැහැ. එයා ආත්මීය සංඥාව තුල ඉන්නවා. එයා කැරට් ව්‍යංජනේ යම්සේද, මැල්ලුම යම්සේද, පොලොස් ව්‍යංජනේ යම්සේද, මේ මස් කෑල්ලත් මාළු කෑල්ලත් සතර මහා ධාතුවක් හැටියට එයා දකින්නේ. එහෙනම් එතෙන්ට අපි අවබෝධය කරා යන්න ඕන නෝන. එහෙම නැතුව මේවා තුල ආත්මීය දෘෂ්ටියක් දකින තාක්කල් අපිට ධර්මයේ අවබෝධයන් කරා යන්න බැහැ. දැන් මම එක්තරා ආරණ්‍යයකට වැඩ ඉන්නකොට සුන්නෝනා, එදා දවල් දානේ ගන්න වෙලාව. දැන් දානේ වළඳලා ඉවරලා ස්වාමින් වහන්සේලා මේ කිරි පැණි වළඳනවා. මේ කිරි වළඳනවා. එතකොට ආගන්තුක ස්වාමින් වහන්සේ නමක් මේ කැලේ මැද්දෙන් වැඩියා ආරණ්‍යයට. ආරණ්‍යට ඇවිල්ලා යා දානශාලේ වාඩිවිලා යා දානේ ගන්න ගමන් එයා කියනවා, ස්වාමින් වහන්සේ මං කැලේ මැද්දෙන් එනකොට අර වෙල්ලෑයේ මීහරකෙක් මැරිලා හිටියා. ඒ මීහරකම් මැරිලා ගඳ ගහනවා, සත්තු කඩාගෙන කනවා, ඒ පැත්තෙන් එන්න බෑ කුණු ගඳයි කියලා. ඒ වෙලාවෙ එක පාට මෙතන අර මීකිරි වළඳ වළඳ හිටිය ස්වාමින් වහන්සේ ඉක්කේය කියලා මීකිරි එක පැත්තකින් තිබ්බා. ඇයි? මීකිරි එකේ මීහරකෙක් දැක්කා. ඒක තමයි ආත්මීය දෘෂ්ටිය කියන්නේ. තේරෙනවද? මේ කිරියකෙත් මීහරකෙක් දැක්කා. ඉතින් ඔය දෘෂ්ටිය තියෙන තාක්කල් නෝනා මේ සක්කාය දිට්ඨිය කියන කාරණේ අපෙන් සිඳෙන්නේ නැහැ. ඒ නිසා හේතුඵල ධර්මයන් අනුව අපි මේ ධර්මයෙන් ගලප ගන්න ඕනේ. ඒ නිසා කැමතිනම් මස් මාළු කන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම කාටවත් කියන්නේ මස් මාළු කන්න එපා කියලා කියන්නේත් නැහැ, කන්න කියලා කියන්නේ නේ. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ, තාම අපි කුකුලෙක් වෙන තැනින්, හරකෙක් වෙන තැනින්, ඌරෙක් වෙන තැනින්, එළුවෙක් වෙන තැනින් මිදිලා නැහැ. අපි තාම සතර අපායෙන් මිදිලා නැත්තම්, ඒ කියන්නේ තාම සිරිසන් සතෙක් වෙන තැනින් අපි තාම මිදිලා. එහෙනම් අපිට තියෙන්නේ නෝනා තිරිසන් සතුන් ගලවා ගන්න යන එක නෙමෙයි, මුලින්ම අපි මෙතනින් ගැලවෙනවා කියන කාරණය. තේරුණාද? මොකද මේ අකුසල් වලට විපාක දෙන්න සුදුසු ආකාරයටයි ලෝකේ නිර්මාණය වෙන්නේ. තේරුණාද? මේ ලෝකේ මේ මොහොතේ වෙලා තියෙන සිද්ධියක් බැලුවත් එතන අසාධාරණයක් වෙලා නැහැ නෝනා. මනුෂ්‍යයා සිල්පද බිඳින්න බිඳින්න බිඳින්න, සිල්පද බිඳින අයගේ අකුසල් වලට විපාක දෙන්න සුදුසු ලෝකයක් තමයි මේ වෙන්නේ. ඉස්සර කුකුලෙක් නෝන අපි පුංචි කාලේ මාස 6ක් කූඩුවේ හිටියා. ඉඳලා තමයි යාව මරන්න ගන්නේ. ඊට පස්සේ මේක සත්ව තාක්ෂණයේ දියුණු වෙලා මාස 4න් මරණ තැන්ට ගෙනාවා. ඊට පස්සේ තව තව මේ තාක්ෂණයේ දියුණු වෙලා මාස 3න් මරණ තැන්ට ගෙනාවා. දැන් ඒක දවස් 45න් මරණ තැන්ට ගෙනල්ලා තිනවා. දැන් තාක්ෂණයේ උත්සාහ ගන්නවා මේ දවස් 45න් මරණ කුකුලා කොහොමද දවස් 20න් මරන්නේ කියලා. දැන් මොකක්ද මේ දකින්නේ නෝන අපි? මේ දකින්නේ අකුසල් විපාක දීමේ වේගය වැඩි. ඉස්සර මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට හතර පාරක් නැත්නම් පස් පාරක් මැරුම් කරනවා. ඉස්සර හරකෙක් මරන්නේ අවුරුදු 20ක් නැත්නම් 15ක් ගියාට පස්සේ. දැන් හරක් පැටිය කාලෙම යූරියා ගහලා තනකොළ කන්න දීලා හරක මහත් කරලා අවුරුදු 2 වෙනකොට එයා මරණයට ගන්නවා. ඒ කියන්නේ අවුරුදු 15ක් ජීවත් වෙච්ච හරකා දැන් අවුරුදු 15ට අවම වශයෙන් 6-7 පාරක් මැරුම් කරනවා. ඉස්සර ඌරෙක් මැරුවේ අවුරුදු 5ක් නැත්නම් 10ක් දීලා. දැන් පුංචි කාලේ මේ පැටියට බෙහෙත් බොන්න දීලා අවුරුද්දෙන් දෙකෙන් එයා මසට මරනවා. ඉස්සර අවුරුදු 10ක් ජීවත් වෙච්ච ඌරා දැන් අවුරුදු 10ට පස් පාරක් මැරුම් කරනවා. මොකක්ද මේ සිද්ධ වෙන්නේ නෝනා? අකුසල් විපාක දීමේ වේගය
වැඩි. එතන අකුසල් විපාක දීමේ වේගය වැඩිභාවයයි සත්ව ඝාතනය තුලින් අපි මේ ලෝකයේ තුල දකින්නේ. එන අපි මෙතෙන්දී උත්සාහ කරනවා නම් සතුන් ඝාතනය කිරීම අපිට වළක්වන්න පුළුවන් කියලා ඒක හුදු මිත්‍යාවක්. එතන අවිද්‍යාවක් තියෙන අපිට ඒක වළක්වන්න බෑ නෝන. මොකද ඒ සත්තු සත්තු වෙලා ඉපදෙන්නේ පෙර ජීවිතවල සත්ව හිංසාවන් සත්ව ඝාතනය කරපු නිසාමයි. දැන් ඔබ හිතන්නේ හෙට මේ ලෝකේ පාලකෙක් පහළ වෙලා එයා නිර්මාංශ පාලකෙක්. එයා ලෝකේ රටේ නීතියක් පනවනවා කිසිම බෝට්ටුවකට මුහුදට යන්න බෑ. කිසිම කුකුලෙක් කිසිම එළුවෙක් කිසිම ඌරෙක් කිසිම හරකෙක් මරන්න බෑ. එහෙම නීතියක් පැනෙව්වොත් නෝනා අවුරුද්දක් යනකොට මුළු සත්ව ජනගහණය මනුස්ස ජනගහණය ඉක්මෝල යනවා. ඉක්මෝල ගිහිල්ලා සත්ව ප්‍රජාව තුලින්ම සැදෙන්නා වූ ලෙඩ රෝග තුලින් මුළු මනුස්ස ප්‍රජාවම විනාශ වෙලා යන්න. එනිසා නෝනා ඒව කවදාක්වත් යථාර්ථයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඕනම කෙනෙක් කැමතිනම් මස් මාළු කන්න, අකමැතිනම් මස් මාළු නොකන්න. මං කන්න කියලා කියන්නෙත් නැහැ, නොකන්න කියලා කියන්නෙත් නැහැ. හැබැයි කෙනෙක් මට දානයක් පූජා කරද්දී මං කැමති ඒකට මස් මාළු පූජා කරන්න නැතුව තියනවනම්. මොකද ඒවා සමහර විට වළඳද්දී එක එකගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්, එක එකගේ හේතුන් සකස් වෙන්න පුළුවන්. නමුත් කොතනකවත් බුදුරජාන් වහන්සේ අපිට මස් මාළු වළඳන්න එපා කියලා කියලා නැහැ. කවුරු හරි අපිට පූජා කළොත් අපි ඒක වළඳිනවා. එච්චරයි. ඒ වළඳන්නේ ඒක මස් මාළු හැටියට දකිමින් මේ පොළොස් වෑංජනේ යම්සේද අපි ඒකත් මාළු කෑල්ලත් ඒ ආකාරයෙන් දකිමින් තමයි වළඳන්නේ. මොකද මේ ධර්ම මාර්ගය තුල අපි ගමන් කරලා නෝනා අපි අවබෝධ කරගන්න ඕනේ එකම එක කාරණය. මේ තෘෂ්ණාව කියන කාරණය අපි හීන කරගන්නේ. තෘෂ්ණාව කියන කාරණය අපි මාළු කෑල්ල අයින් කරලා කුකුල් මස් කෑල්ල අයින් කළා. අපි පොළොස් වෑංජනය කෙරෙහි පරිප්පු වෑංජනය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තා. ඒක තමයි තෘෂ්ණාව. කෙනෙක් දැන් මස් මාළු කන්නේ නැහැ. නමුත් මස් මාළු නොකා අපි පොළොස් වෑංජනය කෙරෙහි පරිප්පු වෑංජනය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගන්න. මෙතන අතහැරලා එතන අල්ලා ගැනීම විතරයි. එහෙනම් තෘෂ්ණාව තියෙන්නේ නෝනා මාළු කෑල්ල තුලවත් කුකුල් මස් කෑල්ල තුලවත් පොළොස් වෑංජනය තුලවත් පරිප්පු වෑංජනය තුලවත් නෙමෙයි. තෘෂ්ණාව තියෙන්නේ ඒ රූපය කෙරෙහි අපි තෘෂ්ණාව ඇති කරගෙන ඉන්නේ. එහෙනම් අපි මේ මස් මාළු හෝ වෑංජන හෝ කොයි දේත් අපි ප්‍රයෝගී කරගන්න ඕනේ අපේ තෘෂ්ණාව හීන කර ගැනීම මිසක් එහෙම නැතුව මේ ආහාරයන් තුල කොතනකවත් තෘෂ්ණාව නැහැ. ඒ නිසා මෙතන කෙරෙහි තෘෂ්ණාව හීන කරගෙන අතන වෑංජන කෙරෙහි නිර්මාංශ කෙරෙහි අපි තෘෂ්ණාව ඇති කරගන්නවා නම් එතනත් තෘෂ්ණාවයි. තෘෂ්ණාව හේතු වෙන්නේ දුකටමයි නෝන. ඒ නිසා මස් මාළු ප්‍රශ්න තුලින් අපි මතු කර ගන්න ඕනේ ඔන්න ඔය විදර්ශනා නුවණයි අපි මතු කර ගන්න. ඒ විදර්ශනා නුවණ නැතුව හුදු පින ගැන අපි හිතන්න ගියෝ අපි ඕනෑට වැඩිය සත්ව සංඥා වැඩුවොත් මාළුන්ට ඕනෑට වැඩිය අනුකම්පා කරන්න ගියෝ හරක්ට තිරිසන් සත්තුන්ට සීමාව ඉක්මවල අනුකම්පා කරන්න ගියෝ මරණයෙන් පස්සේ අපි ඒ කුලවල ඉපදෙන්න තියෙන අවස්ථා වැඩි වෙන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සත්ව සංඥාවකින් අපිව බුදුරජාණන් වහන්සේ ඈත් කළා කියන්නේ ඒක තමයි. මොකද මේ සත්ව සංඥා සීමාව ඉක්මවල වඩලා ඒගොල්ලන්ට සීමාව ඉක්මවල අනුකම්පා කරන්න ගියොත් අපි මෙහැරිලා එවැනි කුලවල ඉපදෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා අපිට තියෙන්නේ ඔබතුමිය මස් මාළු කන්න කැමැති නම් මස් මාළු නොකයින්. ඒ මස් මාළු නොකෑම නිසා ඔබතුමිය තුන මෛත්‍රිය වැඩෙනවා නම් මස් මාළු නොකයින්. නමුත් දෘෂ්ටියක් ගන්න යන්න එපා. බුදුරජාණන් වහන්සේ මස් මාළු කන්න එපා කියලා තියෙනවා. මස් මාළු කෑම සීලයක් තියෙනවා. එහෙම ගත්තොත් නෝනා ඔබ ධර්මය අකීකරුභාවයෙන් ජීවිතයට ගලපගත්ත කෙනෙක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය දකිමින් ඒ ධර්මයේ තුල ඉඳිමින් මස් මාළු නොකායින කිසිම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ දෙයක් දකිමින් අපි මස් මාළු නොකා ඉන්නවා නම් එතන නෝනා අපි දෘෂ්ටියක් හැටියටයි මට නම් දකින්න තියෙන්නේ. ස්වාමින් වහන්ස, හාල්මැස්සන් වැනි කුඩා සතුන් රාශියකගේ ජීවිත මරණයට පත්වීමත් කුකුලෙකුගේ හරකෙකුගේ ජීවිත මරණයට පත්වීමත් අපි ධර්මානුකූලව පැහැදිලි කරගන්නේ කොහොමද? නෑ නෝනා, එහෙම දහසක් එක්කෙනෙක් කියන කාරණේ අදාළ නැහැ. තේරෙනවද? අපි එතන මේ ධර්මානුකූලව බලද්දී නෝනා ඒ කුකුලා කියන කෙනා අතීතයේ ශක්තිති රජ වෙලා හිටපු කෙනෙක්. තේරෙනවද? ඒ කුකුලා කියන කෙනා අතීතයේ සක්‍රියා වෙලා හිටපු කෙනෙක්. ඒ කුකුලා කියන කෙනා අතීතයේ රජ සිටු වෙලා හිටපු කෙනෙක්මයි. ඒ වගේ මේ හාල්මැස්සා කියන කෙනාත් අතීතයේ සිටුවරයෙක් වෙලා රජවරයෙක් වෙලා සක්විති රජ කෙනෙක් වෙලා සක්‍රියා වෙලා හිටපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට මේකයි මතු කරලා පෙන්වන්න ඕන. ඒ නිසා තිරිසන් කුලේ සත්තුන්ගෙන් ඒ සතා මේ සතා එක සතෙක් මරනවාද අතන හාල්මැස්ස 1000ක් මරනවාද කියන අකුසලෙ වැඩි කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. ඒ මැරෙන මොහොතේ අපිට කුකුලා මැරුණා වූ සිද්ධිය සිහියට නැගුණත්
කාල්මැස්සෙක් මැරුණායි කියන කාරණේ සිහියට නැගුණත් ඊට අදාළව අකුසල් එකයි නෝනා. තේරුණාද? නමුත් ඉන් එහා අපි මේ මිනිස්සෙන් ගැන කතා කරද්දී වඩාත් සිල්වත් අයට කරන්නා වූ චෝදනා එහෙම නැත්නම් කරන්නා වූ හිරිහැර නිසා වෙන්නා වූ අකුසල් වැඩි නෝනා. තේන වඩා සිල්වත් ඇයට වඩා ගුණවත් ඇයට එහෙම ඇයට කරන්නා වූ දේවල් වලින් ලැබෙනා වූ අකුසලෙ වැඩි. එතකොට ඒව මුකුත් නැතුව සීලයක් රකින්න නැති කෙනෙකුට කරන්නා වූ දේ අකුසලීට වඩා අඩු වෙන්න පුළුවන්. සතුන්ගේ ප්‍රශ්නේදී එක කුකුලෙක් මැරුවා කියන කාරණේත් හාල්මැස්සෙක් මැරුවා කියන කාරණේත් ඒවා අවසාන චුතිසිතේ ඉලක්කයන් වුණොත් වෙන්නා වූ අකුසල් එක හා සමානව සිද්ධ වෙනවා නෝන. ඒක වෙනසක් නැහැ. කුකුලා මැරීමද වැඩි අකුසල් මා හාල්මැස්සෝ 1000ක් මැරීම කියන කාරණේ නෙමෙයි. නමුත් හාල්මැස්සෝ 1000ක් කියන කාරණේ නෝනා අකුසල් සිත් ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. තේනවා ප්‍රමාණාත්මක භාවයේ වැඩි වෙනවනේ නේද? ඒ පරම ප්‍රමාණාත්මාවේ වැඩි වෙන්න අකුසල් චිත්තයන් සකස් වීමේ වේගය වැඩි වෙන්න පුළුවන්. තේනවා? ඒ නිසා හුඟක් වෙලාවට එක කුකුලෙකුට වැඩිය හාල්මැස්සෝ 1000ක් මරණ තැනදී ඒ මරණ කෙනාට ඒ චිත්තය සකස් වුණොත් අකුසල් විපාකේ බලවත් වෙන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්ස බොහෝ දෙනෙක් කියන කාරණයක් තමයි හරකා කියන සත්වයාට හැඟීම් දැනීම් අනෙක් සත්තුන්ට සාපේක්ෂව වැඩිපුර දැනෙනවා. ඒ නිසා ඒ වගේ සත්තුන්ට හිරිහැර කිරීම තුලින් සිදුවන අකුසල් ප්‍රමාණය වැඩි කියන කාරණය මේ පිළිබඳව කොහොමද ස්වාමින් වහන්ස අපි ධර්මානුකූලව පැහැදිලි කරගන්නේ? මෙහෙමයි නෝන. ඒව නෝන අපේ හිතේ සකස් වෙන්නා වූ අකුසල් වල චිත්තයන් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. මාළුවේ කල්ලද්දි නෝන දැන් මාළුවා දැල දැම්මා, දැලෙන් ගොඩර ගන්නකොට මාළුවා මැරිලා. ඊට පස්සේ තමයි මාළුවා මැරුණාට පස්සේ ආයෙමත් මාළුවා ගැන චිත්තයක් සකස් වෙන්නේ නැහැ. තේරුණාද? දැන් හරකෙක් එහෙම නෙමෙයි නෝනා. හරකෙක් කඹෙන් අල්ලලා මරණ තැන්නට ගෙනියන වෙලාවෙ ඉඳන් ඒ හරකාගේ සිතුවිලි, ඒ හරකාගේ ක්‍රියාකාරීත්වය තුල නෝනා අප්‍රමාණ අකුසල් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා. එයාට ඔළුවට ගහලා යකඩ මිටිවලින් ගහලා බෙල්ල කපලා මහා වද 1000ක් දීලානේ මරන්නේ නේද? නමුත් මේ වද දුන්නා කියලා කාරණේ අපිට දුක් වෙන්න දෙයක් නැහැ. එයාත් ඒ විදිහටම වද දීලා පෙර ජීවිතේ මරලා තිනවා නේද? අද පිටරට විදේශ රටවල් වල සත්ව හිංසාව කියන දේ අප්‍රමාණව තිනවා. හරකෙක් මරන්න ඉස්සෙල්ලා යාගේ ලේ ටික ශරීරයෙන් එළියට ගන්න. ඌරෙක් අහලා ගහලා අප්‍රමාණ දුක් දීලායි මරන්නේ. මරලා තෝනි දෙන වේදනාවෙන් මරලා තෝනි දෙන පරකාටත් අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එයාට අසාධාරණයක් වෙලා නැත්නම් අනේ අපි අපුයි කියලා අපිට තේරුමක් නැහැ. මොකද එයා අපේ සත්වඝාතී ඒ විදිය මහරක් මරපු කෙනෙක්. ඒ නිසා කොතනකවත් ඒවැ අසාධාරණයක් නැහැ නෝනා. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ මේ දර්ශනයන් තුලින්, මේ ක්‍රියාවන් තුලින් ධර්මයේ මතු කරගෙන ඉස්සරහට යන්න. ධර්මයේ මතු කරගෙන ඉස්සරහට නොගියොත් අපි හරක් ගැන කතා කරලා, මාළු ගැන කතා කරලා, ඒගොල්ලන්ට අනුකම්පා කරලා අවසානයේ අපි සතර අපායට වැටෙන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. මොකද ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය නෙමේ අපි මෙතෙන්දී ක්‍රියාත්මක කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන ඕනා කැමති කෙනෙක් මස් මාළු කන්න, කැමති කෙනෙක් මස් මාළු නොකන්න. පිළිගඳ කියන්නේ මේ මස් මාළු වල තියෙන පිළිගඳ නෙමෙයි. තමන්ගේ දුස්සීල භාවයේ ගඳටයි පිළිගඳ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි නැතු ඔය ප්‍රශ්නේ තුල ගියොත් කවදාකවත් අපිට විදර්ශනා නුවණ සකස් කරගන්න බෑ නෝනා. මොකද සමහරු කියනවා මස් මාළු කන කෙනාගේ කුස සුසාන භූමියක් කියලා. එහෙම කියන ඇත්ත ඉන්නවා නේද? ඉතින් මස් මාළු කන කෙනාගේ කුස සුසාන භූමියක් නම් මස් මාළු නොකන කෙනාගේ කුස ලස්සන සුවඳ හමන මල්ගොමුවක්ද? ඈ නැහැ. ඒ කුස සුසාන භූමියක්මයි. අපි මේ ධර්මයේ ගිහිල්ලා මේ සතර සටිපට්ඨාන සූත්‍රයේ ඇසුරෙන් අපි කවදා හරි අවබෝධ කරගන්නේ කියන්නේ මොකද්ද? මේ කුස මස් මාළු කෑවත් මස් මාළු නොකෑවත් මේක සුසාන භූමියක් කියන කාරණය. මේක මේ ජාති ජරා ව්‍යාධි මරණ දෙතිස් කුණුපයන්ගෙන් ගහන වෙච්ච දෙයක් කියන තැනයි. එහෙනම් අපි හිතනවා නම් මස් මෑලු නොකෑම නිසා මගේ කුස සුසාන භූමියක් නෙමේ, මගේ කුස ලස්සන සුවඳ හමන මල්ගොමුවක් කියලා. එයා කවදානම් අනිත්‍ය සංඥාවක් වඩන්නද? කවදානම් කායानुපස්සනාවක් දකින්නද? නේද? මොකද එයා දකින්නේ නැහැ. එයා දකින්නේ තමන් තුළ තියෙන පිරිසිදු ජීවිතයක් කියලා. ඒවයි තුල අපි ධර්මයෙන් ඈතට යනවා නෝනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණා නිසායි අපි කෙරේ අනුකම්පාවෙන් අර දේවදත්ත ස්වාමින් වහන්සේ කියද්දි මේ මස් මාළු නොකෑම පිළිගන්න කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. කැමති කෙනෙක් කාපු දෙන් දේවදත්ත, අකමැති කෙනෙක් නොකා හිටපු දෙන්. ඒකට අපි නීතියක් පනවන්න යන්න ඕනේ නැහැ කියලා කිව්වා. මොකද බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ තිරිසන් සතා තුලිනුත්. තිරිසන් සතෙක් කියන්නේ අකුසල් වල ඵලයක්. ඒ අකුසල් වල ඵලය තුලනුත් අපිව ධර්මාබෝධය කරා ගන්නයි බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ. ඒ නිසා අපි කවදා හරි දක්ෂ වෙන්න ඕනේ මේ තිරිසන් සතුන් පිළිබඳ අනුකම්පා කිරීම නෙමෙයි, තිරිසන් සතා වූ කමටහනක් කරගෙන අපි නැවත සිරිසන් සතෙක් නොවන තැනකට පත් වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත්
සංසාරයේ හරකෙක් වෙලා එළුවෙක් වෙලා ඌරෙක් වෙලා කුකුලෙක් වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලා ගිය රුධිරය මහසાગරයේ ජලයට වැඩි කියලා නෝන මහසાગරයේ ජලයට වැඩි කියනවා එහෙනම් ඒසා හරක් වෙලා ඌර වෙලා එළුව වෙලා කුකුල වෙලා ඔබත් මමත් බෙල්ල කපාගෙන මැරලා තියෙනවත් නෝන එහෙනම් මේ මොහොතේ අපිට මේ උතුම් ධර්මය දකින්න කියවන්න අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා මේ ශාසනයේදී ඉනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ ඒ හරකා කෙරේ එහෙම නැත්නම් ඒ තිරිසන් සතා කෙරේ ඒ කෙරෙහි වැරදි දෘෂ්ටීන්ට යන්නේ නැතුව මේකේ සැබෑ පින ඉක්මවා ගිය පිනත් සංස්කාරයක් සංස්කාරයක් අනිත්‍යයි කියන කාරණේ තුල ඉඳලා විදර්ශනා නුවණ මතු කර ගන්න. එතෙන්ට තමයි අපි දක්ෂ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපි හැමදාම මේ ගැන තර්ක කර කර ඉඳලා මාළුන් උපාදානය කරගෙන මාළුන්ට ලොල් වෙලා මැරිලා ආයිමත් ලස්සන මාළු ටැංකියක ලස්සන මාළුවෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඒ ඉතින් සීලයක් තියෙනවානේ. තේන්න. ඉතින් අර ලස්සන මාළුවෙක් වෙලා ඒ උපාදානය මාළුන්නේ මරණ වේලාව එකපාරට මතක් වෙන්නේ අනේ මාළු කියලා. ඒ උපාදානය තුනේ ජීවත් උනේ. අනේ හරක් කියලා අනේ ඌර එළුව කියලා. ඉතින් ඕවා මරණ වේලාවට ඒ උපාදානය සකස් වුණොත් අපිත් ওই කුලවල් වල ඉපදිලා ආයිමත් අපිත් මරුන් කනකන් අපි දන්නේ නැහැ. ඒකයි මේ භයානක අනුතර අපි මෙතනින් මතු කර ගන්න ඕන. එම සතුන් නිරයට යාම සඳහාමද? ඒ තිරිසන් සතෙකුට කොයිම වේලාවකවත් නොවන ඉහළට මතුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද තිරිසන් සතා තුල වැඩෙන්නම අකුසල මූලයන් ඕන. දැන් බලන්නකෝ මේ තිරිසන් ලෝකේ ලස්සනම සතා කවුද මේ කුරුල්ලානේ. කුරුල්ලාට කොච්චර අපි ආදරේද කොච්චර කැමතිද යා ලස්සනට නාද කරනවා ලස්සන වර්ණයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලාට කියන්නේ නෝන අකුසල් නිදියක් කියලා. අකුසල් නිදියක් කියලා කියන්නේ ඇයි මේ කුරුල්ලා උදේ ඉඳන් හවස් වෙනකම් මොකද කරන්නේ? පණුවන් දැලඹුවන් මරමරා කනවා නෝන. තේරුණා? මේ පණුවන් දැලඹුවන් මරමරා කන මොහොතක් පාසා යා තුල මරණීය චේතනාව සකස් වෙනවා. ඊට අදාළව ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. නමුත් එයා කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති වුණාට නෝනා ප්‍රාණඝාත මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. දැන් ඔබ හිතන්නේ සමහර අන්‍යාගමික මහත්තුරු ඉන්නවා. ඒගොල්ලන්ට සත්තු මැරීම කියන එක තහනම් නැහැ ආගමේ. තේරුණා? ඒගොල්ලෝ කැමැත්තෙන් සතුටෙන් තමයි සත්තු මරන්නේ. නමුත් මැරුවා කියන්නේ ඒගොල්ල කර්මයේ කර්මඵල විශ්වාසයක් නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් නැතුව ඒගොල්ල සත්තු මැරුවා කියලා ඒගොල්ලන්ට අකුසලේ නැද්ද? අකුසලේ තියෙනවා. කුරුල්ලාටත් එහෙම තමයි. එයා කර්මයේ කර්මඵල විශ්වාසය හඳුරන්නේ නැහැ. ඒ නිසා මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලේ සිද්ධ වෙනවා. ඒ නිසා මේ කුරුල්ලෙක් තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා කල්ප ගණන් නිරයන්ට වැටිලායි ගොඩ එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. තිරිසන් කුලේ ඉපදෙන සෑම සතෙක්ම එක දිගට ආත්මභාව 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියලා. ඒ කියන්නේ හරකෙක් මැරෙන වෙලාවේ ඒ හරකට උපාදානය වෙන්නේ හරක් රැළමයි. හරකෙක් වෙලාම ඉපදෙනවා. ඌරෙක් මැරෙන වෙලාවේ ඌරාට උපාදානය වෙන්නේ ඌරු රැළමයි. ඌරෙක් වෙලාම ඉපදෙනවා. කුකුලෙක් මැරෙන වෙලාවේ කුකුලාට උපාදානය වෙන්නේ කුකුල් රැළමයි. බිත්තරේකම ප්‍රතිසන්දිය ලබනවා. ඒ වගේ එක දිගට නොවන ආත්මභාව 500ක් විතර එකම කුලේ ඉපදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඉතින් ගැළවිල්ලක් නැහැ. ගැළවිල්ලක් නැහැ. ඉතින් ඔය අපි තිරිසන් සතා තුලින් ඔය සංසාර බයයි දකින්න ඕනේ. ඔය සංසාර බයයි. ඔය සංසාර බය දැක්කනම් නෝනා ඒක තමයි අපි මේ ලෝකෙට කරන්න තියෙන මේ ධර්මයෙන් ගන්න තියෙන ශ්‍රේෂ්ඨම හරය. ඒක දකින්න නැතුව අපි ඔය සිල්ලර දේවල් පස්සේ ගියෝ මේ ශාසනෙත් අපිට අහිමි වෙලා යනවා. අපිත් අවසානයේ තිරිසන් ලෝකෙට වැටෙනවා. එච්චර තමයි අපිට වෙන්නේ. ඒ නිසා ධර්මයේ අර්ථවත් දේ අත් ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. හොඳමයි කර ස්වාමීන් වහන්ස. තවත් කාරණයක් තියෙනවා මේ සමගම ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්න. දීපංකර බෝධිපාමුලදී එදා බුද්ධත්වයේ සඳහා විවරණ ලබාගත් අපේ ගෞතම බෝධිසත්වයන් එම බෝධිසත්ව අවදීයේදී විවිධ අවස්ථාවන්වලදී තිරිසන් ආත්ම භවයන්වල උත්පත්ති ලැබලා තියෙනවා. එහෙම උනේ ස්වාමීන් වහන්ස අවසන් චුතිසිතේ බලපෑම නිසාද? ඒ අවසාන චුතිසිතේට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියන උන්වහන්සේ අර එක්තරා රජ වෙන කෙනෙක් වෙලා ඉඳලා මිරේට වැටුණා කියලා. ඒ ජීවිතේ අකුසල් චිත්තය කරලා අකුසල් චිත්තයක් සකස් වුණොත් ඒ අකුසල් චිත්තයට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වුණත් බුදුරජාණන් වහන්සේ නමක් නැති අබුද්ධෝත්පාද කාලේ වුණත් මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තමයි සත්වයාගේ ජීවන චක්‍රය. ඒ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය තුල තමයි සත්වයා ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි මේක අපිට මතු කරලා පෙන්නන්නේ. එදා බෝධිසත්වයේ තිරිසන් ආත්මයට වැටෙන්නේ කුමක් නිසාද? තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය බව.
ඔය ධර්මතාවය තුළ තමයි ඒ වැටෙන්නේ. නමුත් ඒ ධර්මතාවය තුළ වැටෙනවා කියලා ලෝකේ කවුරුත් දන්නේ නැහැ. මොකද බුදු කෙනෙක් ලෝකේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි මේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය ලෝකෙට දේශනා කරන්නේ. එහෙම නැත්නම් බෝධිසත්වයෝ තිරිසන් කුලවලට වැටුණා නම් වැටුනේ ඒ අවසාන චුතිසිතේ සකස් වුණ අකුසල් චිත්තය නිසාමයි. කරු ස්වාමීන් වහන්සේ කෙතරම් පින්දහම් කළ පුද්ගලෙක් වුණත් මිය යන අවස්ථාවක තමන්ගේ ඥාතීන් හැටියට ජීවත් වෙලා මියගිය ප්‍රේත කණ්ඩායම් වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඒ අය මිය යමින් සිටින මෙම පුද්ගලයන් තමන් අතරට ගෙන්වා ගැනීමට උත්සාහ කරනවාද? නෑ, මෙහෙමයි නෝන එක වෙන්නේ. දැන් මේ අපි කියමු දැන් පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනාම පින්කම් කරපු අය. නමුත් දැන් එක්කෙනෙක් ඉන්න ඔයා පින්කම් කළා. පින්කම් කළත් කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම කරලා නැහැ, දුර්වලයි. දැන් මේ මිනිස්සයා පින්කම කරපු වෙලාවේ දැන් මැරෙන්න යනවා. මැරෙන්න යන වෙලාවේ නෝනා එක පාටම එයාගේ අම්මා මැරිලා ප්‍රේතියෙක් වෙලා ඉන්නවා. අපි කවුරුත් දන්නේ නැහැ. ඒ අම්මා ප්‍රේතියක් වෙලා එක පාට ඒ මාත්‍යා ඉස්සරහා පෙනී හිටිනවා. ඒ පෙනී හිටින මොහොතේම එක පාට යා අම්මේ කියලා උපාදානය කරගෙන එයත් ගිහිල්ලා ප්‍රේත ලෝකෙටම වැටෙනවා. තේරෙනවද? එයා අදක්ෂයා නෝන. පින් කරලා තිබ්බත් ප්‍රේත අම්මා දකිද්දි අම්මේ කියලා උපාදානය කරගෙන එයා ප්‍රේත ලෝකෙටම ගියා. තව දෙවෙනි කෙනෙක් ඉන්නවා. එයා ඊට වඩා දක්ෂෙක්. එයාත් පින් කරපු කෙනෙක්. එයාත් මැරෙන වෙලාවේ එයාට දෙවියෙක් පේනවා. දෙවියෙක් පේන වෙලාවේ ආ එක පාට යා දෙවියා උපාදානය කරනවා, දෙවියාට බැඳෙනවා. බැඳිලා ගිහිල්ලා එයා දිව්‍ය ලෝකේ උපත්තියක් ලබනවා. එයා දක්ෂයා නෝන. එතකොට තුන්වෙනියකුත් ඉන්නවා. එයා කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම කරපු කෙනෙක්. එයා දක්ෂේ. එයාත් මැරෙන වෙලාවේ අපි කියමු එයාගේ අම්මා ප්‍රේතියක් වෙලා එයාට පේනවා. පේන ගමම් අම්මාව අනිත්‍යයි කියලා දකින්න එයා දක්ෂයි. මේ ප්‍රේත රූපයක් මේ ප්‍රේත රූපය අනිත්‍යයි කියලා එයා දකින්න දක්ෂයි. එහෙම නැත්නම් ඒ දැක්කා වූ පංච උපාදාන ස්කන්ධයේ සිට අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඒ අනිත්‍යයි කියලා දකින මොහොතේම නොවන අයා ධර්මයයි අවසාන චුතිසිතේ දකින්නේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා උප්පත්ති සකස් කරගන්න. ඒ නිසායි මේ නිරේතුරුවම මේ ප්‍රශ්නයක් වෙන්නේ මැරුණ මැරෙන අය අපි දුර්වලතාවකින් මැරුණොත් ලෙඩ වෙලා අසනීප වෙලා මානසික වශයෙන් දුර්වලතාවයන්ගේ මැරුණොත් ඒ මැරණ වෙලාවල් වල හුඟක් වෙලාවට ඥාති ප්‍රේතෙන් ඉස්සරහට පෙනී හිටින්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒ ප්‍රේතෙන් දකින වෙලාවෙම අපි ඒ ප්‍රේතෙන් උපාදානය කරගත්තොත් අපි ඒ ප්‍රේත ලෝකෙට වැටෙනවා. ඒකයි කියන්නේ එහෙම වැටෙන්නේ අපි සද්ධාව තුළ පරිපූර්ණ වෙලා නැත්තම්. එහෙනම් සද්ධාව පරිපූර්ණ වෙන්නේ කුමක් තුළින්ද? කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණය නුවණත් මෙන් නුවණින් මෙනෙහි කිරීමත් තුළින්. ඒ නිසා අපි පින්කම් කරනවා වගේම නිරේතුරුව කල්යාණ මිත්‍රාශ්‍රයත් සද්ධර්ම ශ්‍රවණයත් නුවණින් මෙනෙහි කිරීමත් ජීවිතය තුළින් සිද්ධ කරන්න ඕනේ පිණොත. ඒවා කළොත් තමයි මේ අවධානමේ අපිව මුදවලා දෙන්නේ. නැත්තම් ඒ වෙලාවට අපි මරණ වෙලාවේ දුර්වල හිතක් සකස් වුණොත් ඒ දුර්වල අවසාන දකින රූපය අපි උපාදානය කරන් එතෙන්ට වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දැකලා පුරුදු වෙන්න. එහෙම දකිද්දී අවසානේ ප්‍රේතයෙක් දැක්කත් අපි ඒ ප්‍රේතය අනිත්‍යයි කියලා දකිනවා. දකින වෙලාවම ධර්මයයි දකින්නේ අපි මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා උපදින්න පුළුවන්. එහෙම නැත්තම් ප්‍රේතයා දකිනවා. දැකලා ප්‍රේතයාට ගැටෙනවා. ගැටුණු සමාහලට අපි නිරයට ගිහිල්ලා වැටෙන්න පුළුවන්. මොකද දේශය තුලයි දැන් ප්‍රේතයා දැක්ක ප්‍රේතයාට වඩා පල්ලේ හතරට ගියේ. එවැනි දේවල් සිද්ධ නොවෙනවා කියලා අපිට නොකියන්න බෑ නෝන. එවැනි දේවල් අප්‍රමාණ සිද්ධ වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ නිරේතුරුව කියන්නේ මැරිච්ච අයත් එක්ක ජීවත් වෙන්න යන්න එපා කියලා. මැරිච්ච අය ගැන හිතන්න කරන්න යන්න එපා. එහෙම කළොත් ඒ අයට අපේ හිත දැකීමේ ශක්තිය තියෙනවා. ඒගොල්ලෝ නිරේතුරුවම අපවටා කරකෙමින් ඉන්න පුළුවන්. ඒගොල්ලෝ මැරෙන වෙලාවෙත් මොකද ප්‍රේත ලෝකයේ ඉන්න කෙනා දකින්නේ නෑ නෝනා. එයා ඉන්නේ දුකකයි කියලා. ඒකයි ප්‍රශ්නේ. අපේ අම්මලා තාත්තලා මැරලා ප්‍රේත ලෝකවල ඉන්නවනම් ඒගොල්ලෝ දකින්නේ නෑ ඒගොල්ලෝ ඉන්නේ දුකකයි කියලා. ඒගොල්ලන්ට අපිවත් එතෙන්ට ගන්නයි. එච්චරයි. නැත්නම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අපි හම්බු කරලා අපි ගෙවල් දොරවල් හදලා ලස්සනට ඉන්න ඕනේ කියන තැන නෙමෙයි ඒගොල්ලන්ට ඕනේ. ඒගොල්ලන්ට ඕනේ අපිවත් එතෙන්ට ගන්නයි. ඒ නිසා ඒගොල්ලෝ මැරෙන වෙලාවට ඇවිල්ලා පෙනී හිටලා අපිවත් ඒකනේ සමහර කියන්නේ පරම්පරාගත ප්‍රේත රැල් ඉන්නවා කියලා. තේරෙනවා. ඒගොල්ලෝ මැරෙන වෙලාවේ අරගොල්ලෝ පෙනී හිටිනවා. මෙහෙම මෙහෙම ඒගොල්ලන්ගේ ගොඩ වැඩි කරගන්නවා. මොකද ඒගොල්ලෝ දකින්නේ නැහැ නෝනා ඒගොල්ලෝ ඉන්නේ දුකක කියලා. ඒගොල්ලන්ගේ අකුසලයට සාපේක්ෂව ඒගොල්ලන්ට දකින්න ශක්තියක් නැහැ. දැන් අපි කියමුකෝ පිටකොටුව හන්දී යාචක අම්මා කෙනෙක් ඉන්නවා කියලා. එයා පුංචි දරුවෙකුත් තියාගෙන අර අගුපිලේ තමයි නිදාගන්නේ. කවුරු හරි දෙන දෙයක් තමයි කන්නේ. නමුත් එච්චර දුකේ යා ජීවත් වුණත් කවුරු හරි මහත්
එක්ක ඇවිල්ලා කියනවා මම මේ දරුවාව හොඳ ඉස්කෝලේකට යාලා උගන්වන්නම් මට දරුවා දෙන්න කියලා. එයා දරුවා දෙනවද? නැහැ. එයාට සාපේක්ෂව එයා දරුවා විඳින දුකක් කියලා එයා දකින්නේ නැහැ. එයාගේ අකුසල් වලට සාපේක්ෂව එයා දකින්නේ නැහැ. ඒ වගේ ප්‍රේතයාගේ අකුසල් වල සාපේක්ෂව එයා දුකක් විඳින්න කියලා එයා දකින්නේ නැහැ නෝනා. තේරුණාද? ඒ නිසා එයා හැම වෙලාවෙම උත්සාහ ගන්නේ අපිවත් එතෙන්ට ගන්න. ඒකයි අපි නිරේතුරුව කියන්නේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. ඒ රූපේ අනිත්‍යභාවය දැකීම තුලමයි අපිට අවසාන චුතිසිතේදී එවැනි දුර්වල රූපයන් සකස් වුණොත් අපිට ඒ රූප අනිත්‍යයි කියලා දකින්න පුළුවන්. එම දැකලා ප්‍රේතයා තුළින් අපිට ධර්මය මතු කර ගැනීමේ අවස්ථාව තියෙනවා. ප්‍රේතයා උපාදානය කරගත්තොත් ප්‍රේත ලෝකෙට වැටෙනවා. ප්‍රේතයාත් එක්ක ගැටුණොත් නිරයට වැටෙනවා. ප්‍රේතයා විදර්ශනා නුවණින් දැක්කොත් මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාව වෙනවා. ඒ නිසා අපේ දක්ෂභාවය එක. ස්වාමීන් වහන්සේ අද සමාජයේ බොහෝ දෙනෙක් පෙළෙන ගැටලුවක් මේ. ප්‍රේත භූත කොටස් තමන්ගේ සිරුර තුලට ඇතුළු වෙනවා කියලා යැයි කියනවා. එහෙම ඇතුළු වෙලා බලපෑම් කරලා රෝගී භාවයට පත් කරනවා කියලා කියනවා. ස්වාමීන් වහන්සේ මෙවැනි ප්‍රේත භූත වැනි දුර්වල භවයන් වලට ජීවත් වන නිරෝගී පුද්ගලින්ව රෝගී භාවයට පත් කළ හැකිද? එහෙම නැහැ කියලා කියන්න බෑ නෝනා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි ඔරොත්තු දෙන ස්වභාවයට පත් වෙන්න. අපි මේ කතා කරන්නේ ප්‍රේත ලෝකය ගැන විතරයිනේ. නමුත් මේ ප්‍රේත ලෝකය වගේම නෝනා මේ භූත තිරිසන් ලෝකෙකුත් තියෙනවා. ඒ භූත තිරිසන් ලෝකයක් අපේ මස් ඇහැට පේන්නේ නැහැ. ප්‍රේතයා වගේම තමයි ඒක සමාධියෙන් විතරයි දකින්න ඕනේ. මේ භූත තිරිසන් ලෝකේ භූතහලි භූතහරක් භූතේලුව භූත කුකුල්ලෝ භූතමුව ඒ වගේ මේ භූත තලගොයි භූත මදුරෝ භූත මකුලුවත් ඉන්නවා. එතකොට මේ භූත තලගොයා ජීවත් වෙන්නේ භූත මකුලුවන්ව මරාගෙන කාලා. එහෙම ලෝකයක් තමයි තියෙන්නේ. නමුත් ඒ ලෝකේ අපි තාම දැකලා නැහැ. නමුත් එවැනි ලෝකෙකුත් තියෙනවා. එතකොට නෝන අපිට හිතා ගන්න බැරුව මේ භූත මකුලුවෙක් වගේ කෙනෙකුට අපේ ශරීරයට රින් ගන්න පුළුවන්. එහෙනම් එහෙම බෑයි කියලා කියන්න බෑ. ඒ වගේම අමනුෂ්‍යයන්ට අපේ ශරීරයට රින් ගන්න පුළුවන්. මොකද මුගලන් මහරහතන් වහන්සේගේ කුසට මාර්යාත් එකපාරක් රින්ගුවා. ඒ මුගලන් මහරහතන් වහන්සේ හඳුනගත්තා. තේන්න ඊට පස්සේ මාර්යා පලා යනවා. නමුත් මුගලන් මහරහතන් වහන්සේගේ කුසටත් මාර්යා රින්ගුවා නම් තේරුණාද? අපේ ජීවත් වලට එහෙම නොවේ කියලා අපිට කියන්න සහතිකයක් නැහැ. ඒ නිසා නෝන අපි දක්ෂ වෙන්න ඕනේ ඊට අදාළ ශක්තිය අපි තුල ඇති කරගන්නේ. ඒ ශක්තිය කියන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් කියන කාරණා. මේ කාරණා තුලින් පරිපූර්ණ වෙන්න නෝන අපිට මෙවැනි අමනුෂ්‍ය බලපෑම් වලින් තියෙනා වූ බලපෑම අඩු වෙනවා. ඒක අඩු වෙන්නේ මෙහෙමයි නෝන. මේ බලපෑම් ඔල අඩු වෙන්නේ අපි වැඩි වැඩියෙන් දන් දෙනකොට. දැන් ඔබතුමීගේ ගෙදර තියනවා කියන්නකෝ. ඔබතුමීගේ ගෙදර ඔබ හැමදාම දන් දෙනවා නම්, සිල් රකින්නවා නම්, සද්ධාව තුල කටයුතු කරනවා නම් මොකද්ද වෙන්නේ? ඔබ ළඟට නෝනා සම්මියද්දුෂ්ඨික බලවේග ලඟ වෙනවා. තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මිනිස් ලෝකයේ ආශ්‍රිත වන නෝනා සතරවරම් දෙවියන්ගෙන් වරන් ගත්ත සම්මියද්දුෂ්ඨික යක්ෂ කොටස් ඉන්නවා කියලා. දාස් ගණන් පිරිවර තියෙන සම්මියද්දුෂ්ඨික යක්ෂ කොටස්. මේ සම්මියද්දුෂ්ඨික යක්ෂ කොටස් පිනට කැමැති අය නෝනා. ඔබ දන් පින් කරනකොට සද්ධාව තුල සීලයේ තුල ඉන්නකොට මේ සම්මියද්දුෂ්ඨික බලවේග ඔබේ ළඟට එනවා. අන්න බලවේග එනකොට මිත්‍යාදුෂ්ඨික බලවේග පලා යනවා. ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. තේරුණාද? ඒක තමයි එතන සිද්ධ වෙන්නේ. ඒ ආකාරයෙන් අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා. දානීය තුල, සීලය තුල, සද්ධාව තුල ශක්තිමත් වෙලා මේ සම්මියද්දුෂ්ඨික බලවේග අපේ ළඟට ගන්න. ඒ සම්මියද්දුෂ්ඨික බලවේග ළඟට ගනිද්දී මිත්‍යාදුෂ්ඨික අර වගේ දුර්වල බලවේගයන් ඈතට යනවා. ඒගොල්ලන්ට පලා යන්න සිද්ධ වෙනවා. මොකද අරගොල්ලන්ගේ බලය වැඩි නෝනා. ඒ නිසා ඒ ආකාරයෙන් තමයි අපි මේක පරාද කරන්න උත්සාහ ගන්න ඕනේ. ඒකයි බුදුරජාන් වහන්සේ කියන්නේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් කියලා. මේ තුන තමයි ශ්‍රේෂ්ඨම සද්ධාව. මොකද මේවා වඩද්දී අර සම්මියද්දුෂ්ඨික යක්ෂ බලවේග ඒගොල්ලන්ගේ පිරිවරත් එක්ක අපේ ආරක්ෂාවට එනවා. ඒ ආරක්ෂාවට එද්දී අපිට මේ විදිය කරදර කරන ඒ කියන්නේ නපුරු අදක්ෂ බලවේග මේගොල්ලන්ට බියෙන් ඒගොල්ලෝ පලායි. උතනින් තමයි අපි මේක මෙයා කරන්න ඕන. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස, අපි දැකලා තියෙනවා මේ ජීවිතේ රෝගී වෙච්ච උදවිය. තමන්ගේ අම්මා තාත්තා ඥාතියෝ රෝගී වෙලා ඇඳන් වලට වෙලා මිය යන තෙක් දුක් විඳිනවා. ඒ වගේම දරුවෝ නැත්තම් ඥාතීන් ඒ අයත් මේ රෝගීන්ට උපස්ථාන කරමින් ජීවිතේ සියලු දේවල් කැප කරමින් දුක් විඳිනවා. දෙපාර්ශ්වයම දුක් විඳින මෙවැනි අවස්ථාවන් කෙනෙක්ගේ ජීවිතයකට එළඹෙනවා නම් එහෙම වෙන්නේ ඇයි ස්වාමින් වහන්සේ? මෙහෙමයි නෝනා.
දැන් ඉතින් අපි ඉස්රෝහලට ගියාම සමහර විට රෝගියෙක් ඉන්න පුළුවන්. එයාට ඔක්සිජන් දීලා සේලයින් දීලා එයාට සිහියක් නැහැ, අතපය වාරුත් නැහැ. දැන් ඇත්ත වශයෙන්ම එයාට මේ ඥාතීනුත් දොස්තර මාත්‍රුන්ටත් එයාව එපා වෙලා තියෙන්න පුළුවන්. නේද? නමුත් එහෙම වුණත් නෝනා ඒ ලෙඩාට අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරයන් වහන්සේ කියනවා. මොකද මේ ලෙඩා ඒ ආකාරයෙන් දුක් විඳින්නේ පෙර ජීවිතේ. එක්ක ගිලනුන්ට උපස්නානේ කරන්න නැතුව ගිලනුන්ට අප්‍රමාණ පීඩාවන් පත් කරලා ඇති. දැන් වර්තමානයේ අපි දන්නවනේ ගිලන් අයට සලකන උපස්ථානේ කරන අය වගේම ගිලන් අයට අප්‍රමාණ මානසිකව පීඩා දෙන අය ඉන්නවා නේද? දැන් එහෙම ඉන්නවා. දැන් සමහරු මං හොඳට දැකලා තියෙනවා. දැන් ලෙඩෙක් ළඟ අපි කියමු සල්ලි දීලා කෙනෙක් නවත්තනවා කියලා. ඒ නවත්තන කෙනා ඒ ලෙඩාට සත පහකවත් ගරුත්වයක් සත පහකවත් උපස්ථානයක් කරන්නේ නැහැ. නමුත් ගෙදර ඥාතියා එනකොට මේ ලෙඩාව පෙල්ල පෙල්ල පවුඩර් දාන ඔක්කොම සිද්ධ කරනවා. නමුත් අවංක භාවයෙන්ද මේ කරන්නේ නැහැ. ඒතර බලන්න ඒ වගේ වංචාකාරී දේවල් කිරීම නිසා ඒවා විපාකෙට එනකොට නෝනා අප්‍රමාණ ඔය වගේ දුක්ඛිත රෝගී භාවයන්ට අපිව පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ රෝගීන්ට උපස්ථානය කරන්නා වූ ඒ කාර්ය මණ්ඩලයන් ඒ වගේම ඊට අදාළ පක්ෂය නිරතුරුවම දකින්න ඕනේ අපි වංචාකාරී අදහසනකින් නම් අපි ඒ සේවය සිද්ධ කරන්නේ. එහෙවයින් අපිට කවදාකවත් ගැලවෙන්න පුළුවන් කමක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා යමෙක් රෝගීව ලෙඩ ඇඳේ උපස්ථානයකින් තොරව ඒ ආකාරයෙන් දුක් විඳිනවා නම් නෝනා එයා පෙර ජීවිතේ රෝගීන්ට කළා වූ එවැනි දුර්වල ක්‍රියාවන් නිසාමයි එයා ඒ අකුසල් විපාකයන් සිද්ධ කරගන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ රෝගියෙකුට කරන්න තියෙන යුතුකම් පක්ෂේ ඉටු කරලා ඒ තුලින් රැස් වෙන්නා වූ කුසලය නෝනා අපිටත් කවදා හරි එවැනි නිරෝගී ජීවිතයක් ගත කරන්න අපිට හුඟක් හේතුකාරක වෙනවා. ඒ නිසා රෝගීන්ට නොසලකා හැරියොත් රෝගීන්ගේ හිත් පීඩාවන්ට පත් කළොත් නම් කවදාක්වත් ඒවැයි විපාකයන්ගෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ නෝන. ඔයව තමයි සමහර අය අපි දන්නවා අප්‍රමාණ දුක් විඳිනවා. දරුවෝ සලකන්නේ, අම්මා තාත්තලා සලකන්නේ, මුත්‍රා ගොඩේ, අසූචි ගොඩේ අප්‍රමාණ දුක් විඳින පිරිස් අපි දැකලා තියෙනවා. ඒ මොකද්ද නෝන? පෙර ජීවිතේ ඒගොල්ලෝ අම්මා තාත්තලාට සලකලා නැහැ. එහෙම නැත්නම් රෝගීන්ට උපස්ථානය කරන්න ලැබුණු අවස්ථාවල ඒ කටයුතු පැහැර හැරියා. වංචාකාරී ආකාරයෙන් සිද්ධ කළා. ඒ නිසා කොතනකවත් නෝන අපිට මේ වැයින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන රැකියාව හැටියට අපිට මේක ලැබුණා. යුතුකමක් වගකීමක් හැටියට අපිට මේක ලැබුණා. අපි ඒවා නිවැරදිව ඉටු කරලා එහි කුසලය අපේ ජීවිතේට එකතු කරගන්න. ගරු ස්වාමීන් වහන්ස, තවමත් බොහෝ දෙනෙක් නොපෙනෙන ශක්තියින් විශ්වාස කරනවා. නැකත් බලනවා, සෙත් කවි කියනවා, වස් කවි කියනවා. ගරු ස්වාමීන් වහන්ස, බුද්ධ ශක්තිය මේ හැම දෙයකටම වඩා උසස් බලවත් ශක්තිමත් කියලා අපි දන්නවා. විශේෂයෙන්ම ඒ තුල පිහිටන කෙනෙකුට, සීලය රකින්න කෙනෙකුට. ඇයි ස්වාමීන් වහන්ස මිනිස්සු සම්‍යක් දෘෂ්ටියට එන්නේ නැත්තේ? ඕක ඇත්ත වශයෙන්ම කනගාටු වෙන දුක් වෙන දෙයක් නෙමෙයි. තේරුණාද? මොකද ධර්මයෙන් ලෝකය පිරිහෙන්න පිරිහෙන්න, සද්ධාවෙන් ලෝකයා පිරිහෙන්න පිරිහෙන්න ඕවා කෙරේ තියෙනා වූ ඇල්ම තව තවත් වැඩි වෙනවා. ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, ඔය පැත්ත, ඔය නස්රාස්ත්‍ර ජෝතිරිය හඳහන කියන කාරණා කවදාක්වත් දශමිකින්වත් අඩු වෙන ධර්මයක් නෙමෙයි නෝනා. අදට වඩා හෙට වැඩි වෙනවා, හෙටට වඩා අනිද්ද වැඩි වෙනවා. ඒ වැඩිවීම තුල මොකක්ද අපි දකින්නේ? මිනිස්යාගේ මෝහේ, අවිද්‍යාවේ වැඩිවීමයි. බුදුරයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා නෝනා, මේ මහපට ඇඟිල්ලට ගන්න පස් ටිකයි නැවත සුගතිගාමී උපතක් ලබන්නේ කියලා. ඒ කියන්නේ නෝනා, ඒකෙන් මොකද්ද බුදුරයන් වහන්සේ හඟවන්නේ? මේ මැරෙන සත්වයින්ගෙන් සද්ධාව සකස් කරගෙන තියෙන්නේ මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි කියන කාරණේ. එනා ඉතින් ලෝකයේ ස්වභාවය ගැන අපිට ගැටෙන්න අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මෙච්චරයි සද්ධාව සකස් කරගෙන ඉන්නේ. ඇයි මෙච්චර සකස් කරගන්න ඉන්නේ? අනිත්‍යයේ සියලුම දේවල් අන්න සීලවුතෝල සරණ නිහිල. අන්න සීලවුතෝල සරණ යන තාක්කල් අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව සකස් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ තුල විශ්වාසයක් තියෙන්න ඕනේ නෝනා. මහා බ්‍රහ්මයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මේ මනුස්ස ලෝකයේ ඉහළම කෙනා සක්විති රජුරෝ එයාත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. එනම් බලන්න, මහා බ්‍රහ්මයාත් වන්දනා කරන, ශක්‍රයාත් වන්දනා කරන, සක්විති රජුරෝත් වන්දනා කරන බුදුරජාණන් වහන්සේ කියන ඒ අයෝමය ශක්තිය අපි පිළිගන්න වෙනවා නෝනා. ඒ අයෝමය ශක්තිය අපි ළඟ තියෙද්දී අපි ප්‍රේතයෙක්ගෙන්, භූතයෙක්ගෙන්, හඳහනක නැත්තම් රාහුගෙන්, කේතුගෙන් පිළිසරණ සොයාගෙන යනවා කියන කාරණේ තේරුමක්
නැහැ. තේරුණා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ අයෝමය ශක්තිය නොදන්නා නිසාමයි මේ අන්න සීලවුතයන්ට බැඳිලා තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ අයෝමය ශක්තිය අපේ ජීවිතයට එකතු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ අයෝමය ශක්තිය අපේ ජීවිතයට එකතු කරගත්තට පස්සේ නෝනා අපි රාහුද කේතුද සෙනසුරුදු දකින්නේ තවත් අන්න සීලවුතයක් එහෙම නැත්නම් දුර්වල බලයක් හැටියට විතරයි. මොකද ඊට වඩා ශක්තියක් අපි තුල කේන්ද්‍රගත වෙලා තියෙනවා. ඊට වඩා ශක්තියක් අපි තුල මේ සියලුම බලවේග දමණය කළා වූ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය අපි තුල තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශක්තිය අපි තුල නැති නිසාමයි බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කියන්නේ මොකද්ද? සද්ධාව. සද්ධාව අපි තුල නැති නිසාමයි නෝනා අපි මේ අන්න සීලවුතොන්ට බැඳිලා යන්නේ. ඒ නිසා ලෝකය අදට වඩා හෙට මේවාට නැඹුරු වෙනවා. හෙටට වඩා අනිද්දා මේවාට නැඹුරු වෙනවා. මේවා නිවැරදි කරන්න අපිට පුළුවන් කම නැහැ. මේ ලෝකය මේ අවිද්‍යාවෙන් මෝහයෙන් බර වෙන ලෝකයේ දෙස බලලා ලෝකය කමටහනක් කරගෙන නෝනා අපි ලෝකයෙන් ඈතර වෙන තැනටයි එන්න ඕනේ. එතෙන්ටයි අපි එන්නේ. නැතු මේක ගැළවිල්ලක් නැහැ. බුදුරයන් වහන්සේ කියනවා මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා. ඔතන තමයි අපේ කමටහන වෙන්න ඕනේ. වෙන දෙයක් නෙමෙයි. මේ නියසිලෙන් ගන්න පස් ප්‍රමාණයයි සුගතිගාමි වෙනවා කියන්නේ නම් අපි ලෝකයෙන් මේවා බලාපොරොත්තු නොවී ඉන්න පුළුවන් කමක් නැහැ. මේක තමයි ලෝකය. කැමති කෙනෙකුට යන්න පුළුවන්, කැමති කෙනෙකුට බුදුරයන් වහන්සේගේ නියසිලෙන් පස් කැටයක් වෙන්න පුළුවන්. ඉතින් කැමති දේ තෝරගන්නයි අපිට තියෙන්නේ. ඒ උතන තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. නැතුව අපිට වළක්වන්න බෑ නෝනා. තේරෙනවද? ස්වාමීන් වහන්සේ, අකුසල් වලින් පිරුණු පුද්ගලයන් සමග ජීවත් වීමට සිදුවීමත්, ඒ අයට විඳින්නට වන කර්ම විපාකයන්ට අනෙක් අයටත් මුහුණ දෙන්නට සිදුවෙනවාද කියන කාරණයත් ඔබ වහන්සේකින් පැහැදිලි කරගන්න අවශ්‍යයි. අපි මේ தත්ත්වය පෞලක සමාජිකයක් සම්බන්ධව කතා කළොත් විශේෂයෙන්ම සැමියා වෙන්න පුළුවන්. නැත්නම් බිරිඳ වෙන්න පුළුවන්. නැත්නම් දරුවෙක් වෙන්න පුළුවන්. තමන්ගේ සමාජිකයේ මේ විදිහට අකුසල් වලට යොමු වෙනවා නම් ඒක තමන්ගේ අකුසලයක් නෝනා. තේරෙනවද? අපිගම දැන් අපිට ලැබෙනවා මහත්තයෙක්. ඒ මහත්තයා පන්සිල් පද අප්‍රමාණ බිඳින කෙනෙක්. එතකොට මේ සිල් පද බිඳින මහත්තයෙක් අපිට ලැබුණේ අපේ අකුසල් විපාකයක් නිසා. එයා සිල් පද බිඳ ගන්නවා විතරක් නෙමෙයි. අපේත් අකුසල් විපාකයක් තමයි අපිට මේ සිද්ධ වෙන්නේ. තේරෙනවද? නමුත් නෝනා එතනදී අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලය නිසා අපි අකුසල් රැස් කරගන්න නැති තැනට එන්න. අකුසලේ නිසා අකුසල් රැස් කරගන්න නැති තැනට එන්න. ඒ නිසා එක්කෝ අපි යාට අවවාදයෙන් ආදර්ශයෙන් අපිට කරන්න තියෙන කාරණේ කියලා දෙනවා. එහෙම නැත්නම් අපිට ඒක කරන්නත් බැරි නම් අපි පුළුවන් තරම් උපේක්ෂාවෙන් මේක මගේ කර්මයක් කියලා දකිමින් තමන් කර්මයේම අවබෝධයක් කරා අරගෙන යනවා. දැන් ඒක නෝනා කෙනෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මගේ මහත්තයා දුසිල්වත්. ඒ නිසා මමයි දරුවයි මහත්තයා ඉන්නේ අපි හැම වෙලාවම රණ්ඩු කියලා කිව්වා. මම සිල්වත් මගේ මහත්තයා දුසිල්වත් කියලා. ඉතින් මං කිව්වා පුතේ මහත්තයාගේ වැරද්දක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඔබ සිල්වත් කියලා ගන්නා වූ දෘෂ්ටියේ වැරද්දයි මෙතන තියෙන්නේ. ඔබ සිල්වත් කියන දකින නිසායි ඔබ නිරතුරුව මහත්තයත් එක්ක ගැටෙන්න යන්නේ. එනිසා ඔබ සිල්වත් කියන තැනින් ඔබ බැහැරට වෙන්න. සීලය රකින්න, සීලය ආරක්ෂා කරන එක හරි, සීලය ඔබ තුල තියෙනවා. නමුත් ඔබ සිල්වත් කියලා ගන්නා වූ දෘෂ්ටිය ගන්න යන්න එපා. ඔබ සිල්වත් කියලා ගන්නා වූ දෘෂ්ටිය නිසායි ඔබ නිරතුරුවම ස්වාමි පුරුෂයාත් එක්ක ගැටෙන්න යන්නේ. තේරුණා? එනිසා ඔබ සිල්වත් වෙන්න, සීලය ඔබ තුල තියාගන්න, සීලය තුල ඔබ තුල තියෙනවා කියන්නේ ඔබ සැමියාත් එක්ක නොගැටී ඉන්නවා නම් පමණයි. ඔබ සැමියාත් එක්ක ගැටෙන ස්වභාවයට යනවා නම් ඔබ සීලය තුල ඉන්නවායි කියලා දකින්න බැහැ. මොකද ඔබ බලවත් මනෝ කර්මයන් තුලයි ජීවත් වෙන්නේ. තේන්න. ඒ නිසා නිරේතුරුවම නෝනා අපිට නොගලපෙන දුසිල්වත් කෙනෙක් අපේ ජීවිතේ ලැබිලා තියෙනවා නම් ඒක අපේ සංස්කාරයක්මයි. ඒ සංස්කාරය තුලදී අපි දක්ෂ වෙන්න ඕනේ. මොකද විපාකෙට එන සංස්කාරයක් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ ඒ අකුසලය නිසා අපි අකුසල් කරගන්නේ කියන තැනට එන්න. දැන් හුඟා ගෙවල් වල ප්‍රශ්න තියන්නේ මේයි. මහත්යා දුසිල්වත්, නෝනා සිල්වත් කියන තැන ඉඳන් ගැටෙනවා. නැත්නම් නෝනා දුසිල්වත්, මහත්යා සිල්වත් කියන තැන ඉඳන් ගැටෙනවා. ඉතින් එතනදී ඔය ගැටීමේදී එක්කෙනෙක් මම සිල්වත් කියන තැනින් බැහැර වෙන්න ඕන, අනිත් එක්කෙනාත් එක්ක ගනුදෙනු බේර ගන්නවා. තේන. මම සිල්වත් කියන තැනින් බැහැර වෙලා එයා උපේක්ෂාවෙන් එයාත් එක්ක සහජීවණයෙන් කතා බහ කරලා ඒක විසඳ ගන්න ඉන්න ඕනේ. නැත්නම් මම සිල්වත් කියන දෘෂ්ටිය තුල ඉඳගෙන යා ප්‍රශ්නේ දකින්න තාක්කල් එයාට මේක විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා නෝනා ඒ අපේ පවුල් වල එවැනි දුර්වලතාවයන් තියෙන අය ඇති වුණොත් ඒ අපේ හේතුඵල ධර්මයන්මයි.
ඒ දුර්වලතාවයන් තුලින් අපි ධර්මයෙන්ම මතු කර ගන්න දක්ෂ වෙන්න ඕනේ. පිරාමීඩ යන්නට කලින් මට තව එක් ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහන්නට අවසර දෙන ස්වාමින් වහන්ස. රහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට දහම් දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරිඥාන ස්වාමින් වහන්සේ මෙම දහම් කරුණ ඔබට පැහැදිලි කරනවා. ස්වාමින් වහන්ස, පුද්ගලයෙකුට නිතරම නිന്ദා අපහස විඳින්නට සිද්ධ වීම, ඒ වගේම පිරිස් බලය නොලැබීම වැනි තත්ත්වයන් ඇති වෙන්නේ ඇයි? එවැනි අවස්ථාවක පුද්ගලික උපේක්ෂා සහගත වන්නේ කොහොමද? යමෙක්ගේ පිරිස් බලය තීනවාද නැද්ද කියලා තීරණය කරන කාරණයක්, ඒකත් අකුසල් විපාකයක්. කුසලයක් තා අකුසලයක්. දැන් අපි කියමු පිරිස් බලය තීනා ඉන්නවා කියන්නේ දැන් ওই දේශපාලඥයෝ ලෝකේ ජීවත් වෙන්නේ අප්‍රමාණ පිරිස් බලය තීන අය. එතකොට ඒගොල්ලන්ට පිරිස් බලය ලැබුණේ නෝන ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා නිසා නෙමෙයි. ඒගොල්ලන්ට පිරිස් බලය ලැබුණේ කුමක් නිසාද? ඒගොල්ලෝ පෙර ජීවිතේ හවුලේ දන් දීලා තිනවා නෝන. බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලිව දේශනා කරනවා. හවුලේ දන් දීම නිසා ලැබෙන ආනිසංසයක් තමයි සංසාරයේ යට පිරිස් බලය ලැබෙනවා. තේරෙනවද? හවුලේ දන් දීම. ඒ හවුලේ දන් දෙනවා කියන්නේ මේ නෝන මෙහෙමයි. දැන් ඔබතුමිය දානයක් දෙනවා. දානයක් දෙද්දී දැන් ඔබතුමිය දානෙට රුපියල් 1000ක් වැය කරනවා. තේරෙනවද? දානෙට රුපියල් 1000ක් වැය කරලා දැන් ඔබතුමියට කවුරු හරි කියනවා අනේ මේ නෝන මේ තනියම දන් දෙන්න එපා, පිරිස් බලය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක හවුලේ දන් දෙන්න කියලා. ඔබතුමිය මොකද කරන්නේ? තව දෙන්නේ හවුල් කරගන්නවා. හවුල් කරගෙන ඔබතුමිය මොකද කරන්නේ? ඒ දෙන්නගෙන රුපියල් 250 ගන්නවා. ඔබතුමිය රුපියල් 500ක් දානවා. දැන් දානෙට කීයක්ද එකතු වෙලා තියෙන්නේ? 1000යි. නමුත් ඒ දානේ හවුල් දානයක් නෙමෙයි නෝනා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් අපි වර්තමානයේ හවුල් දාන කියලා දෙන්නේ ඔන්න ඔහොම දාන. තේරුණාද? දැන් එයා දානයක් දෙනවා, දාන්න රුපියල් 1000ක් වැය කරනවා. ඔන්න එයා හිතනවා නෑ නෑ මං තනියම දෙන්නේ නෑ, මම මේක හවුලේ දෙනවා කියලා. හවුලේ දෙනවා කියලා එයා මොකද කරන්නේ? එයාගේ ගෙන් 500ක් අඩු කරනවා. අඩු කරලා අර දෙන්නගෙන් 250 අරන් රුපියල් 1000ට දාන දෙනවා. ඒක හවුල් දානයක් වෙන්නේ නෑ නෝනා. හවුල් දානයක් වෙන්න නම් ඔබතුමිය රුපියල් 1000 නම් දානෙට වියදම් කළේ ඔබතුමිය 1000ම වියදම් කරනවා. එතකොට අර දෙන්නගෙන් 250 ගන්නවා. දැන් ඔක්කොම කීයද? 1500. අන්න ඒක තමයි හවුල්. එතකොට ඒ දානෙ පිරි ඉතිරි යන්නව දානයක්. එහෙම නැත්නම් හවුල් දානෙ දෙනවා කියලා ඔබ වියදම් කරන කොටස අඩු කරලා තව කෙනෙක්ගෙන් එකතු කළායි කියන එක හවුල් දානයකට ආනිසංසයන්ට වැටෙන්නේ නැහැ. හවුල් දානයක් නම් නිරතුරුවම ඔබ වියදම් කරන කාර්යය අනිවාර්යයෙන්ම ඔබ වියදම් කරනවා. ඔබ අඩු කරන්නේ නැහැ. අර දෙන්නත් ඒකට හවුල් කර ගන්නවා. එතකොට දානය ප්‍රමාණය වැඩි වෙනවා. ඒක පිරි ඉතිරි යන දානයක් වෙනවා. ඒක තමයි හවුල් දානයේ ආනිසංස. එවැනි හවුල් දානයන් පූජා කිරීම නිසා ලැබෙන එක ආනිසංසයක් තමයි මනුෂ්‍ය ජීවිත ලැබුවත්, තිරිසන් ජීවිත ලැබුවත්, දිව්‍ය ජීවිත ලැබුවත් අපිට පිරිවර සම්පත්තිය ලැබෙනවා නෝන. සමහරු ඉන්නවා හවුලේ දානයක් දෙන්න කැමැතිම නෑ. තේරෙනවද? මොකක්වත් හවුලේ කරන්න කැමති නෑ. යා තමා තනියම කරන්න ඕනේ කියන මතෙම ඉන්නවා. එතකොට එහෙම පින්කම් කළාම නෝනා ඒවා නිසා යාට සස්ත්‍රීක මනුස්ස දිව්‍ය ජීවිත ලැබෙනවා. නමුත් හුදකලා ජීවිත තමයි ඒගොල්ලන්ට ලැබෙන්නේ. නැත්නම් බොහොම කීප දෙනයි ඥාතීන් සමහර අයට අඩුයි, සමහර නෑදෑයෝ අඩුයි, සමහරට යාළුවෝ අඩුයි, සමහරට පිරිවර අඩුයි. මේ හේතුන් සංසාරේ අපි තනියම දන් දීලා ලැබුවා වූ විපාකයන් නෝන. ඒ නිසා පිරිවර ශක්තිය ලැබෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හවුලේ දන් දීම, හවුලේ පින්කම් කිරීම ජීවිතයට එකතු කර ගන්න ඕනේ කියලා. එහෙම කළොත් තමයි අපිට පිරිවර සම්පත් කියන දෝය දේශපාලන ලෝකයට පිරිවර සම්පත් ලැබිලා තියෙන්නේ. ඒගොල්ලෝ සංසාරයේ ආකාරයෙන් දන් දීපු ලෝකයාව එකතු කරගෙන, ලෝකයාව හවුල් කරගෙන පින්කම් කරපු අය නෝන. ඒ විපාකයන් තමයි ඒගොල්ලෝ අත්විඳින්නේ. අපි දැන් විමසන්නේ ස්වාමින් වහන්සේගෙන් වර්තමාන දෙමව්පියන් දරුවන්ට බොහෝ විට කියලා දෙන්නේ මේ ජීවිතයේ මේ ලැබලා තියෙන ශරීරයත් ඒ ලැබෙන අවස්ථාවනු තෘප්තිමත් කරගන්න හැටි විතරයි. පෙන්වලා දෙන්නේ ඒ ටික විතරයි. දරුවන්ගේ අධ්‍යාත්මික ජීවිතය සකස් කර දෙන්න දෙමව්පියන්ට එච්චර උනන්දුවක් නැහැ. මේ තත්වය වෙනස් විය යුතුයි නේද ස්වාමින් වහන්ස? එහේ, ඉතින් දෙමව්පියන් දරුවන්ට ආදර්ශමත් වෙන්න ඕනෝනා. ආදර්ශමත් වෙන්න දෙමව්පියන් ආදර්ශය තුල ඉන්න එපා. මොකද දෙමාපියන්ටත් දැන් විවේකයක් නැහැනේ. දෙමාපියන්ටත් ධර්මයක් තුලට යන්න, පන්සලකට යන්න, ආගමික කටයුත්තකට සහභාගී වෙන්න එවැනි දෙනෙකුට දෙමාපියන්ටත් විවේක නැහැ. දරුවන් නිසාම දෙමාපියනුත් විවේකය අහිමි කරගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන, ඔබ පුතෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඒ පුතා උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. දුවෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඔබේම දුව වේලුකණ්ඨකී නන්ද මාතාව වගේ වේවා කියලා
ප්‍රාර්ථනා කරන්න කියලා. ඒතර වර්තමානයේ කවුරු හරි අම්මා කෙනෙක් මෙතෙන්ට ආවොත් එහෙම දරු සම්පතක් බලාපොරොත්තු වෙන්න අපි ඒ අම්මට කිව්වොත් ඔබ ওই ප්‍රාර්ථනා කරන දරුවා වේලුකණ්ඩ කී නන්දමාතාව උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා ඒ අම්මා අපිට hina වෙන්න ඕන. තේරුණාද? ඒ අම්මා hina වේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්න යම් හේතු ධර්මයක් ඇතුවයි. මොකද ඔබ ප්‍රාර්ථනා කරන දරුවා වේලුකණ්ඩ කී නන්දමාතාව උග්‍ර ගෘහපතිවරයා වගේ වේවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒ දරුවා තබන පියවරක් පියවරක් පාසා සුගතිය දිශාවටයි ගමන් කරන්නේ නෝන. ඒ වගේම මේ දරුවා මේ වර්තමාන සමාජය තුල මතුවෙන මේ ජනප්‍රිය චරිතයන් මගේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කළොත් ඒ දරුවා තබන තබන පියවරක් පාසා දුගතිය දිශාවටයි ගමන් කරන්නේ නෝන. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ අම්මලා එකක් අවබෝධ කරගන්න ඕනේ දරුවන්ට අපි ඉගෙනවීම පමණක් මුල් කරගෙන ජීවත් වුණොත් මේ ගුණධර්ම ධර්මයෙන් ඒ ධර්මයේ ගැන කියලා දෙන්නේ නැතුව ඒවට යොමු කරන්නේ නැතුව ජීවත් වුණොත් ඒ දරුවන් ලොකු වෙලා නෝනක් කවදාකවත් ඔය අම්මා තාත්තලාට සලකන්නේ නැහැ. අම්මා තාත්තලාට කවදාකවත් සලකන්නේ නැහැ නෝනා. තේරෙනවද? මොකද ඒගොල්ලන්ට ඊදලාල් ගුණධර්ම කියලා දීලා නැහැ. ඒගොල්ලෝ අධ්‍යාපනය කරේ, මුදල් කරේ, රැකියාව කරේ, ව්‍යාපාරය කරේ යොමු කරන ගමනක් තමයි ඒගොල්ලෝ පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා අම්මලා මේ මොහොතේ දරුවන්ට මේ අධ්‍යාපනයටම කොටු කරමින් මේ ගෙන යන ජීවිතේ අකුසල් විපාක ඔය සෑම අම්මා කෙනෙක්ම සෑම තාත්තා කෙනෙක්ම කවදා හරි විපාකෙට සකස් කරගන්නවා. මේ ජීවිතේ මේගොල්ලන්ට විපාකෙට සකස් කරගන්න. මොකද ඒ දරුවන් මේ මොහොතේ අධ්‍යාපනයට බැඳිලා ජීවත් වෙනවා වගේම ඒ අධ්‍යාපනය අරමුණ පරමාර්ථය මොකද්ද? මුදල් කියන කාරණේ. ඒ නිසා අවසානයේදී ඒගොල්ලෝ ලොකු මහත් වෙලා ඒගොල්ලෝ දුවා දරුවාට වුණාට පස්සේ ඒගොල්ලෝ මුදල් කියන කාරණේ උදෙසා හබා යනවා මිසක් කවදාකවත් අම්මා තාත්තා පිළිබඳ හිතන්නේ යන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ අපි දරුවන්ව ධර්මයේ තුලට ඒ අධ්‍යාපනයේ පමණක් යොමු කරන්නේ නැතුව ධර්මයේ තුලට ගුණ ධර්මයන් තුලට අපි යොමු කරගත්තේ නැත්නම් එහි විපාකයන් නොනා ඒ අම්මලා තාත්තලාටත් අනාගතයේදී විඳින්න සිද්ධ වෙනවා. ඒක අද හෙට වෙන්නේ නැහැ. නමුත් ඒක කවදා හරි දවසක ඒ දෙමාපියන් වයෝවෘද්ධභාවයට පත්වත්තේ දෙමාපියන්ටත් වඩා ඒගොල්ලෝ හිතන්නේ මුදල් කියන කාරණේ තුල හබා යන්න. ඒ නිසා ඒවැයි විපාකයන් සමාජය අත්විඳිනවා නෝනා. ඒ නිසා ඔය සිද්ධ වෙන දේවල් වලින් කවදාක්වත් අනතුරක් නොවී කාටවත් බේරෙන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම ඔය අනතුරු අප්‍රමාණව අනාගතයේදී සමාජයට මුහුණ දෙන්න වෙවි. ඒ නිසා Taman දක්ෂ වෙන්න ඕනේ ලෝකේ නිවැරදි කරන්න අපිට බැහැ. ඒ නිසා තනි තනිව අපේ දරුවන්ට අධ්‍යාපනය වගේම මේ ගුණධර්ම ධර්මයේ පැත්තත් කියලා දීලා ගුණාත්මක සමාජ ගුණ පුරවැසියෙක් හැටියට ඉස්සරහට ගන්න අපි දක්ෂ වෙන්න. මොකද මේක අත්වල බැඳගෙන යන්න බෑ නෝනා. තම තමන්ගේ දරුවන් උදෙසා තම තමන් මේ මාර්ගය කියලා දෙන්න දක්ෂ වෙන්න. එහෙම නැත්නම් ඉතින් අනාගතය කියන්නේ වැඩිහිටියන්ට දෙමාපියන්ට වෙන්න තියෙන යුතුයකම් වගකීම් අප්‍රමාණ පිරිහීමටපත් වෙන සමාජයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. මොකද දරුවා අපි ඒ වටේ යොමු කරන්නේ නැහැ. අධ්‍යාපනයටයි යොමු කරන්නේ. අධ්‍යාපනයෙන් යොමු කරන්නේ මොකද? මුදල් කියන පරමාර්ථයේ මුල් කරගෙන. ඒ නිසා ඒගොල්ලෝ ලොකු වුණාට පස්සේ මුදල් පසුපස හබා යනවා මිසක් අම්මා තාත්තා කියන කාරණේට සලකන්න කවදාකවත් ඒගොල්ලෝ මෙයා වෙන්නේ නැහැ. ඒ නිසා ළමා කාලේදී අපි දරුවන්ව එවැනි ගුණධර්ම වලට යොමු කළේ නැත්නම් එහි විපාකයන් අනිවාර්යයෙන්ම දෙමාපියන්ට වයසට ගිහිල්ලා මුණ දෙන සිද්ධ වෙනවා. ස්වාමින් වහන්සේලාට වන්දනා කර ගැනීමට මේ විදිහට වන්දනා කරන්න. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ